සවන කාලු අයං බදන්තා ධම්මන් සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා නමුතන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු දැයි මේ ශ්‍රවණය කරන සාකච්ඡා කරන මේ සියලු ධර්ම කාරණා අපි හැම දිනාගේම සංසාර විමුක්තිය පිණිසම හේතු වෙත්වා කියන අදහසින් අපි සාදුකාරයක් පවත්වමු. අද අපි සාකච්ඡා කරන සූත්‍රය සංඝාරව සූත්‍රය කියන සූත්‍රය. බොහෝ වටින සූත්‍රය. මේ සූත්‍රය සාකච්ඡා කරන්නට මත්තෙන් අපි කරුණු කාරණා ටිකක් දැන ගියා ගන්න ඕන. ඒ කරුණු කාරණා ටික මේ සූත්‍රය අවබෝධ කර ගන්නට පහසුවක් වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මය කවුරු වෙනුවෙන්ද බුදුහාමුදුරන්ගේ ධර්මය කා පිණිසද කවුරු වෙනුවෙන්ද දේශනා කරලා තියෙන්නේ? අපි ධර්මයට වඳිනකොට කියනවා පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හි. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිසරණ තියෙන්නේ විඤ්ඤෝ පුරුෂයන්ට. විඤ්ඤෝ පුරුෂයන් කියලා කියන්නේ කිව්වාම යමක් තේරුම් ගන්න පුළුවන් කෙනාට. දැන් ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳව කියලා කියන්නේ ජීවිතයේ යථා අවබෝධය. මේ යථා ස්වභාවය පිළිබඳව කිව්වහම තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි මේ බුද්ධ ශාසනයේ පිළිසරණක් තියෙන්නේ. ඒකට සමහර උදවියට ඒ ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳව මේ ප්‍රකාශ වෙනකොට ඒක ධාරණය කරගන්න බෑ, අවබෝධ කරගන්න බෑ. ඒත් එහෙම උදවියට මේ ශාසනයේ පිළිසරණ නැති වෙනවා. දැන් එතකොට මේ ධර්මයේ කියන එක ටිකක් සියුම් වූ එකක්. දැන් බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මුනේ සියලු සත්ත්වෝ මේ දුක් සහිත සසරෙන් මුදවන්න ඕන. එහෙම හැබැයි ගිහිල්ලා ධර්මය අවබෝධ කරගින් පස්සේ උන්වහන්සේට හිතුන මේ ධර්මයේ බොහොම සියුම් එකක්. ඒ නිසා මේ ඇයට ගෝචර කරගන්න අපහසු එකක්, සියුම් වූ එකක්. ඒ නිසා දේශනා කර නොකර ඉන්න තරමට සූදානම් වුණා. නේ? ඒ ධර්මයේ අවබෝධ වෙනකොටයි ඒ ධර්මයේ තියෙන ගැඹීරත්වය වැටහෙන්නේ. බෝධිසත්වයන් වහන්සේට ධර්මයේ ගැඹුර තේරුණේ ධර්මයේ අවබෝධ කළයි පසු. එහෙම. එතකොට මෙන්න මේ ධර්මය අන්න ඒ විඤ්ඤූ පුරුෂයන්ට, ඒ කිව්වේ යමක් කිව්වහම ඒක තේරුම් ගන්න පුළුවන් කෙනාට. මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ යථාර්ථය කියනකොට ඒක අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි මේ ධර්මය. එතකොට මේ දැන් මේ ධර්මය තුල අන්තර්ගත වෙන්නේ සසරින් අත් මිදින ක්‍රමය, ප්‍රතිපදාව. එහෙම තව ක්‍රමයකින් කිව්වොත් එහෙම අවිද්‍යාව දුරු කරන මඟ. එතකොට මේ අවිද්‍යාව දුරු කරන්න නිකම් පුළුවන් කමක් නැහැ. එතකොට ඒකට යම්කිසි ක්‍රමයක් පිළිවෙලක් තියෙන්න ඕන. එතකොට ඒකට ඒක තමයි කියන්නේ අර දැන් මේ අවිද්‍යාව දුරු කරගන්න
සම්මාදිට්ඨියට පැමිණෙන්න හේතු වෙන කාරණා තියෙනවා. ඒ අතර කල්යාණ මිත්‍ර සම්පත්තිය එකක්. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කිව්වහම කල්යාණ මිත්‍රය තමයි ලෞතර බුදුහාමුදුරුවෝ. ඒ මොකද සියලු සත්‍යයන්ට මේ ධර්මයේ උන්වහන්සේ අවබෝධ කරලා දේශනා කළා. එතකොට ඒ බුදුහාමුදුරුවෝ තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඒ උන්වහන්සේ දැන් නැහැ. නමුත් උන්වහන්සේගේ කල්යාණ වචනේ තියෙනවා. ඒ කල්යාණ වචනය දේශනා කරන පරපුරෙන් පරපුරට මේ දක්වා ගිනාපු සංගරත්නයක් තියෙනවා. එතකොට උන්වහන්සේලාගෙන් මේ කල්යාණ ධර්මයේ පිළිබඳව බුද්ධ වචනයේ පිළිබඳව අහගන්න ඕන. ඒ අහගත්තත් බෑ. කල්යාණ මිත්‍රේ කම්බුණත් වැඩක් නැහැ. සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැත්නම්. දැන් කිනුකට කල්යාණ මිත්‍රේ කම්බු වෙන්න පුළුවන්. නමුත් සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැත්නම් එයාට ඒ කල්යාණ මිත්‍රේ ගේ ඇති වැඩක් නැහැ. ඊළඟට මේ ඒ දෙකම ලැබුණත් වැඩක් නැහැ. මොකද්ද? යෝනිසෝ මනසිකාරය නැත්නම්. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සිහි නුවණින් මෙනෙහි කරන්න ඕන. මේ දේශනා කරන දේ අහලා ඒක සිහි නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කිරීම කරන්න බැරි නම් අර කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඊළඟට ඒ මෙනෙහි කිරීම කරන අතරේ ඊළඟට කාරණාව තමයි ඒ මෙනෙහි කරන ධර්මයට අනුගත වෙන්න ඕන. අපි දැන් ඒ අනුගත වුණාම තමයි ඒ අවිද්‍යාව දුරු කරගන්න මගක් වෙන්නේ. එතකන් එක මගක් වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට අපි එක සැරේයි සාමාන්‍ය සාමින් වහන්සේ කෙනෙක්ගෙන් හරි කාගෙන් හෝ එක සැරේයි බණක් අහන්නේ. එක සැරේ කියලා කියන්නේ ඒ ධර්මයේ ඊට පස්සේ අපි අහගන්න ඕන, දරාගන්න ඕන, මෙනෙහි කරන්න ඕන. එතකොට තමන්ගින් තමයි වැඩිපුර බණ අහන්නේ. තමන් තමා විසින් මේ බණ අහන්නේ. දැන් නිකන් ඉන්න වෙලාවට අපිත් එක්ක කතා කරනවනේ නේද? තම තමන්ගේ සිතත් එක්ක කතා කිරීමක් තියෙනවා. දැන් තමන් තමයි කතා කරනවනේ නේද? නේ? දැන් සිතුවිල්ලක් පහළ වෙනකොට ඒකට શબ્දයක් තියෙනවා. මේ ඒක පිටට නාවට තමන් සමඟ කතා කරනවා. එතකොට අන්න ඒ කතාව මේ අර ධර්මයේ මෙනෙහි ධර්මානුකූල කතාවක් වෙන්න ඕන. එතකොට මෙන්න මේ දැන් යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍ය කාරණා. එතකොට මේ යෝනිසෝ මනසිකාරය පිළිහිටව ගන්න බෑ හැමෝටම. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න බෑ හැමෝටම. මේ ගෞතම බුද්ධ ශාසනයේ දැන් අවුරුදු 7න් මෙහා පැත්තේ කෙනෙක් ධර්මය අවබෝධ කරලා නැහැ. ඔක්කොම ධර්මය අවබෝධ කරපු බුද්ධවි අවුරුදු 7න් එහා පැත්තේ. ඒ කියන්නේ හැම කෙනෙකුටම මේක බෑ. ඒ වගේම තමයි බොහෝ වයසට ගිහිල්ලත් මේක අවබෝධ කරන්න බෑ. එහෙම අවබෝධ කරපු අය ඉන්නවා. හැබැයි ඒක විශේෂ කාරණාවක් මිසක සාමාන්‍ය කාරණාවක් නෙවෙයි. ඒකට 7න් මෙහා අවබෝධ කරපු කිසිවෙක් නැහැ. බෑ වැඩි අවුරුදු 80 ආදී වයස්වල අය අවබෝධ කරලා තියෙනවා. නමුත් බොහෝම කලාතුරකින් ඒක මේ විශේෂයක් මිසක ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. එතකොට මේ ධර්මය දැන් අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරන ධර්මය දරා ගන්න ඕන. යෝනිසෝ මනසිකාරයේ කරන්න නම් ධර්මය දරාගෙන තියෙන්න ඕන. නැත්තම් බෑ. යෝනිසෝ මනසිකාරය කරන්න බෑ. එතකොට ඒ ධර්මයේ මුල මතකයි මැද මතක නැත්නම් ඒතරක් වෙන්නේ. මැද මතකයි අගයි මුලයි දෙකම මතක නැත්නම් ඒත් වැඩක් වෙන්නේ. එතකොට මේ ධර්මීය කල්යාණ ධර්මයක් වෙන්න නම් මුල මැද අග තුන් තැනම මතක තියෙන්න ඕන. එතකොට දැන් ඔන්න එනවා ඒක මතකය තියෙන්න ඕන මේ ධර්මීය ප්‍රගුණ කරන්න. දැන් ඒකනේ අර මේ හාමුදුරුවෝ කෙනෙක් සිවුරු වලට යන්න හැදුවනේ නේ චුල්ලපන්තක හාමුදුරුවෝ.
ගාථාවක් අවුරුදු 7ක් පාඩම් කළා. මතක හිටියේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ ඒක වෙන පරියායකින් එයාට මේ සර බුද්ධ ඥානියෙන් දැකලා වෙන පරියායකින් එයාට ධර්මය අවබෝධ කරගන්න ක්‍රමයක් සලස්සලා දුන්නා. එතකොට මේකට මතකයේ අවශ්‍ය වෙනවා. නැත්නම් යෝනිසෝ මනසිකාරය කරන්න බෑ. මතකයේ කියනකොට මේ දැන් අහපු ධර්මයේ මුලමැද අග කියන තුන් තැනම ධාරණය කරගන්න ඕන. ඒක කරන්න පුළුවන් අවුරුදු 7කට වැඩි සහ බොහොම වයසට නොගිය කෙනෙකු පිරිසකට තමයි මේක සාමාන්‍ය වශයෙන් කරන්න පුළුවන්. අර වගේ විශේෂ කාරණා තියෙනවා. හැබැයි සාමාන්‍ය වශයෙන් ඒක. ඒකට මේ තරුණ අවධිය තමයි මේ ධර්මයේ සුදුසුම කාලය. අවබෝධ කිරීම සඳහා සුදුසු කාලය. ඒ නිසා ඒකට ඒ දැන් මේ ওই පිරිස සුදුසු කාලේ තමයි ඇත්තටම මේ බණ අහන්නේ. මේ සාකච්ඡා කරන්නේ. ඒකට මේ මතකය කියලා කියන්නේ අපි හැම කාලෙකම මේ කරන්න බෑ. ඒක යම් කාල පරාසික ජීවිතේ දැන් බෝසතාණන් වහන්සේ බුදු වෙන අවුරුදු 35කදී. يعني යම් කාල පරාසයක මැදි වයසකදී තමයි ධර්මය අවබෝධ කරන්නේ. ඒ වගේ මේ මනස වැඩිච්ච කෙනෙක් වෙන්න ඕන. මනස කියලා කියන්නේ හිත නෙමෙයි. තේරුණාද? මනස කියන්නේ රූපය. දැන් ආයතන එක කතා කරනකොට මනී ඉන්ද්‍රිය කියලානේ කියන්නේ. එතකොට ඒක රූපයක්, ඒක රූප ධර්මයක් හැටියට ගණන් ගන්නේ. හැබැයි ඒක සිත නෙමෙයි. තේරුණාද? එතකොට දැන් ඒ මනේන්ද්‍රියයි ධර්ම මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියලානේ කියන්නේ. මනසයි ධර්මය එකතු වෙනකොට තමයි මනෝ විඥානය කියලා එකක් පහළ වෙන්නේ. ඒ තමයි හිත කියන එක තේරෙනවානේ. ඔව්. එතකොට දැන් මේ අපි දැන් මේ ශක්තිමත් මනසක් ඇති කරගන්න තමයි දැන් ඔය අපේ සාසනය උගන්වන්නේ ධ්‍යාන වඩන්න කියලා. එම්වද ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් වැඩිපුරම ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රිය මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද කියන්නේ? මනසනේ. ඒතර ඒ මනස කියන එක වැඩිපුරම ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා මනස මේ කයට වඩා ඉක්මනට රෝගාතුර වෙන මනස. එතකොට අපි ධ්‍යානයක් වැඩි යුත්තේ අන්න ඒ මනස ශක්තිමත් කරගන්න, නිරෝගීමත් කරගන්න. ඇයි? ඒ නිරෝගී වූ ශක්තිමත් වූ මනසකට තමයි මේ යථාව, ලෝක යථාර්ථය අවබෝධ කරගන්න පහසු වෙන්නේ. ඒක නිසා තමයි ඒ ධ්‍යාන උපදවාගත යුත්තේ. එතකොට මේ අවිද්‍යාව දැන් අපි මුලින් කිව්වනේ මේ ශාසනයේ එක පරියායකින් කිව්වොත් අවිද්‍යාව දුරු කරන්නට ක්‍රමය මේ මග පිළිවෙල නෙමෙයි කියන්නේ. එතකොට මේ අවිද්‍යාව හටගත්තේ කුමක් නිසාද කියලා අහුවොත් අවිද්‍යාව පැනවෙන්නේ ආශ්‍රව ධර්ම නිසා. ආශ්‍රව ධර්ම කියලා කියන්නේ ආශ්‍රව කියලා කියන්නේ පැසවනවා, පිළුණු වෙනවා, නැත්නම් පල් වෙනවා කියන අදහසයි. ඒක මොනවද ඇත්තටම පැසවල පල් වෙලා මඩ වෙලා තියෙන්නේ? මේ නාම රූප දෙකයි. ඒ කියන්නේ අනාදිමත් සසරක මේ ඉඳලා මේ නාම රූප දෙක නේ මේ ගමන් කරන්නේ. ඒකට මේක පැසවල පල් වෙලා
තියෙන ආශ්‍රව ධර්ම ටිකක් තමයි මේ නාම රූප කියලා කියන්නේ. කියන එක තේරෙනවා නේද? එතකොට මෙන්න මේ ආශ්‍රව ධර්ම ගැන අවබෝධය ලබන්නේ නැතුව අර අවිද්‍යාව කියන කාරණාව තේරුම් ගන්න බෑ. තේරුණා. එතකොට ආශ්‍රව කියලා කියන්නේ නාම රූප දෙකට. එතකොට නාම රූප කියලා කියන්නේ පරියාය දෙකකින් අපි ගිය සතියේ කතා කළා පරියාය දෙකකින්. එකක් රූප කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒ පරියායෙන් අපි කතා කළා. තව පරියාය තව ක්‍රමයකින් අපි කතා කළා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. තේරුණා? දැන් මේ දෙකම අපි පරියාය දෙකක් වුණාට විස්තර කරන ධර්මීය සමානයි කියලා අපි ඊයේ පිළිබඳව කතා කළා. ඒතකොට ඔන්න ඔය විදිහට මේ පැසවල තියෙන්නේ නරක් වෙලා තියෙන මොනවද? නාම රූප දෙක. එතකොට මෙන්න මේ රූපය ගත්තොත් එහෙම අපි දන්නෝ එක මේ ආධ්‍යාත්මික රූපය යත් මේ රූප කියන කාරණාව පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයන්ගෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ හැම වස්තුවක්ම මේ හැම රූපයක්ම මේ ධාතුන්ගේ එකතුවක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ සතර මහා ධාතුත් ප්‍රධාන කොටගෙන තව ධාතුන් එකතු වෙලා හැදිච්ච එකතුවක් තමයි අපිට මේ මොන විදිහට බැලුවත් පේන්නේ. එහෙමනේ. ඒ ධාතුන්ගේ ස්වභාවය තමයි විනාශ වෙලා යන ස්වභාවය, කැඩිලා බිඳිලා විනාශ වෙලා යන ස්වභාවය. එතකොට දැන් නාම ධර්ම ගත්තත් දැන් මෙන්න මේ රූප දෙකක් එකතු වෙනකොට එතෙන්ට දයම් පටිච්ච සම්බෝධින් උප්පජ්ජති විඥාන. ඒතර මේ රූප ධර්ම දෙකක් එකතු වෙනකොට එතන උපදිනවා තව එකක්. මොකක්ද ඒ? විඥානය. දැන් ඇහැ නැමැති රූපයත් රූපේ නැමැති රූපයත් එකතු වෙනකොට එතන උපදිනවා චක්කු විඥානය. කන නැමැති රූපයත් ශබ්දේ නැමැති රූපයත් එකතු වෙනකොට සෝත විඥානය උපදිනවා. එතකොට දැන් සෝත විඥානය කියලා කියන්නේ හිත. චක්කු විඥානය කියලා කියන්නේ සිත. ඊට පස්සේ ජීවහා විඥානය කියන්නේ සිත. කාය විඥානය කියන්නේ සිත. මනෝ විඥානය කියන්නේ සිත. එතකොට මේ දැන් ඒ විඤ්ඤාසිත පහළ වෙනකොට ඒ සිතේ ඇතුළත් වෙලා තියෙන ධර්ම රාශියක්, ධර්ම කාරණා රාශියක්. ඒක බුදුහාමුදුරන්ගේ හිතෙත්, රහතන් වහන්සේලාගේ හිතෙත්, මිනිසයාගේ හිතෙත්, තිරිසන් සතාගේ හිතෙත් සාධාරණ වූ, හැමෝටම ප්‍රධාන වූ චෛතසික ධර්ම ටිකක් තියෙනවා. ඒකට කිව්ව අපි සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. එතකොට ඒ අතර තියෙනවා මේ නාම ධර්ම ගණයට වැටෙන පහ. අරවත් නාම ධර්ම තමයි. නමුත් හැම හිතකම ප්‍රධාන වශයෙන් ඒ හැම හිතකම යෙදෙන අර නාම කොටසට ගැනෙන පස්සය කියන එකක් තියෙනවා. පස්ස කියලා කිව්වෙ මොකද්ද? ස්පර්ශය. එතකොට දැන් අපි කෝ රූප දෙකක් එකතු වෙනකොට මොකද්ද පහළ වෙන්නේ? උපදින්නේ විඥානය ඇති වෙනවා. ඒ විඥානය කියලා කියන්නේ සිත. ඊළඟට ඒ සිතේ අපි කිව්ව දැන් ඇතුළත් වෙලා තියෙන ධර්ම රාශියක් මොනවද? පස්සේ. ඒ පස්සේ කියලා කිව්වේ මොකද්ද? ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. මොකක්ද දැන් මේ ස්පර්ශ කරගෙන තියෙන්නේ? රූප ධර්මයක්. ස්පර්ශ වෙලා තියෙන රූපයක් නක්. මොන විදිහෙන් බැලුවත් ස්පර්ශ වෙලා තියෙන රූප ධර්මයක්. ඒ දැන් අර ඒ ස්පර්ශ වෙච්ච රූපය දැන් මානසිකාර්ය කියලා කියන්නේ මෙනෙහි කරනවා,
සිහිපත් කරනවා කියන අදහස. එතකොට අර ස්පර්ශ වෙච්ච රූපය හේතුවෙන් ඇති වෙන මොකද්ද? වේදනාව. ඒ වේදනාවෙන් සිහි සීවේ වේදනාව වේදනාව කියලා කියන්නේ මෙතන මේ කැමැති බවක් අකමැති බවක්. තේරුණා? ඒ කියන්නේ ඒක මේ ඒ කැමැති බව අකමැති බව සියලු සත්‍යයන්ට තියෙනවා. ඒක බුදුහාමුදුරන්ටත් තියෙනවා. ඒ කොහොමද කියන්නේ? බුදුහාමුදුරෝ සත්‍ය සසර තුල දුක් විඳිනවට අකමැති. සසරින් ඈතර වෙනවට කැමැති. රහතන් වහන්සේලා වනයේ ඇසුරු කරන්න කැමැති. ජනාවාසයේ ඇසුරු කරන්න අකමැති. ශුන්‍යාගාරයට කැමැති. ඒකට සමහර සාමින්වහන්සේලා රූක්ෂ ප්‍රතිපදාවට කැමැති. සමහර අය අකමැති. තේරුණා? එතකොට ඒ කැමැති අකමැති බව කියලා කියන්නේ ඒක සියලු සත්‍යයන්ට තියෙන එක. ඒක කෙලෙස් නැසූ කෙනාටත් තියෙනවා. කැමැති අකමැති බව. හැබැයි ඒ කැමැති අකමැති බව කියන එක. ඒක දැන් අපි කිව්වා මේ ස්පර්ශය කියන්නේ අර රූප ධර්මයක් අල්ලගෙන ඉන්නේ, එකතු කරගෙන ඉන්නේ, බැඳිලා තියෙන ස්පර්ශයේ. ඇසේ රූප ධර්මයේ නිසා මොකක්ද ඇති වෙන්නේ? වේදනාව. ඒ වේදනාව කියලා කියන්නේ කැමැති අකමැති බව. ඊළඟට ඇති වෙන සංඥාව. දැන් මේ ඊළඟට කියලා කියන්නේ මම මේ තේරුම් ගන්න පහසුවට. හැබැයි මේක එක හිතක හැම එක හිතක මේ පහම තියෙනවා. හැම හිතකම මේ පහ තියෙනවා. ඒක නැතුව හිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට ඒකේ සංඥාවක් තියෙනවා. වේදනාව නිසා උපදින සංඥාව. ඒ සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. මේක වර්ණ රූපයක්. මේක ශබ්ද රූපයක්. මේක ගන්ධ රූපයක්. මේක රස රූපයක්. මේක ස්පර්ශ රූපයක්. මේක ධර්ම රූපයක් කියලා අඳුන ගන්න පුළුවන් කම තමයි සංඥාවේ තියෙන්නේ. එතකොට ඒ සංඥාව සංඥාවෙන් නිසා ඇති වෙනවා චේතනාව. චේතනාව කියලා කියන්නේ මම ගිය සතියේත් අපි කතා කළා චේතනාව කියලා කිව්ව මොකේද? කර්මයට. එහෙම චේතනාහම් වික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති. එතකොට කර්මය කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාත්මක වීම, ක්‍රියාත්මක බව. එතකොට ක්‍රියාත්මක බව, ක්‍රියාත්මක වීම කියලා කියන්නේ අර පරියායෙන් ගත්තොත් මොන පරියායෙන්ද? අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පරියායෙන් ගත්තොත් ඒක වැටෙනව කොයිබටද? සංකාර ගණේ. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනින්ඤාවි සංඛාර, චිත්ත සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මේ මොන ගණයෙන් ගත්තත් ඒක ක්‍රියා චේතනා ගණයටයි වැටෙනවා. තේරුණා? එතකොට මේ චේතනාව කියලා කියන්නේ ක්‍රියාත්මක බවට. කර්මයට, කර්මය කියන්නේ ක්‍රියාත්මක බවට. ක්‍රියාත්මක බව කියලා කියන්නේ ඇහි ක්‍රියාත්මක බව තමයි දැකීම. කනේ ක්‍රියාත්මක බව තමයි ඇසීම. නහසේ ක්‍රියාත්මක බව තමයි දැනීම. ඒ වගේ ක්‍රියාත්මක බවට පැමිණීම තමයි චේතනාවෙන් කරන්නේ. එතකොට මේ හැම එක ධර්මයකම විහිදී පැතිරලා පවතින එක තමයි මානසිකාරය කියලා. මෙනි මතක් කරලා දෙනවා, මෙනෙහි කරලා දෙනවා, සිහියට නංවලා දෙනවා. වේදනාවෙන් වේදනාව, සංඥාව, සංකාරය, විඤ්ඤාණ. දැන් අර පරියායෙන් ගත්තොත් එහෙම මොන පරියායෙන්ද? අර රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන පරියායෙන් ගත්තොත් විඤ්ඤාණය කියන්නේ
අර හැම වේදනා සංඥා සංකාර කියන මේ හැම තැනම විහිදිලා පැතිරිලා පවතින එකක් තමයි විඥානය කියලා කියන්නේ. තේරුණා. එතකොට මෙන්න මේ වගේ ක්‍රියාත්මක බවක් මේ නාම රූප දෙකේ තියෙනවා. එතකොට සත්‍යයා මෙන්න මේ රූප ධර්මයේ තියෙන අනිත්‍යතාවය දන්නේ නැහැ. ස්වභාවයෙන්ම දන්නේ නැහැ. එක්ක කාගෙන් හෝ එක්ක ශාසනයකින් බුදු කෙනෙක්ගෙන් එක්ක ශ්‍රාවකයෙක්ගෙන් යම් කිසි බුද්ධ ශාසනයකින් මේ අනිත්‍යතාවය අසා ගන්න ඕන. එහෙම අසාගත්තු කෙනෙකුට පෙර සසරක හරි එහෙම අහලා තිබුණොත් ඒක මතු වෙන්න පුළුවන්. හැබැයි මේක ශාසනයකින් අසා ගන්න ඕන. මොකක් අනිත්‍ය බවද මේ නාම ධර්මත් රූප ධර්මත් බොහෝ දේවල් බොහෝ සාමාන්‍ය මනසින් මේ රූපේ අනිත්‍යභාවය ටිකක් කො වටහා ගන්න පුළුවන්. හැබැයි මේ නාම ධර්මයන්ගේ අනිත්‍යභාවය සාධනීයකින්ම අසාගත යුතු වෙනවා. එතකොට මේ දැන් අපි මෙන්න මේ ධර්ම රාශියම මොන ධර්ම රාශියද මේ නාම ධර්මත් මේ රූප ධර්මයක් කියන මේ රාශියම ලක්ෂණ වශයෙන් ගත. මේකට තමයි අපි කිව්වේ මොකද ලෝකය කියලා. දැන් මේන් එහාට ලෝකයක් නැහැනේ. දැන් නාම ධර්මයක් රූප ධර්මයක් එහාට ලෝකය කියලා එකක් පනවන්න බෑ. එතකොට මෙන්න මේ ලෝකයේ තියෙන ලක්ෂණ තුනක් තියෙනවා. ස්වභාව ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තුන තමයි අර අනිත්‍ය බව. අනිත්‍ය කියලා කිව්වේ මොකක්ද? වෙනස් වෙන බව. දැන් වෙනස් වෙනවා කියලා කියන්නේම එතන යම්කිසි දැන් අපි පුංචි පැලයක් හිටෙව්වොත් ඒ ටික දවසක් යනකොට මහා විශාල ගසක් වෙනවා. ඒක එක සැරේක වෙනස් වුණා නෙවෙයි. නම් හැම මොහොතකම වෙනස් වෙන බව කියලා කියන්නේ මෙතන තියෙන යම්කිසි ශක්තිය, වේගය. එතකොට අන්නේ ඒ වෙනස් වීමක් වේගයක් ඒ රූප ධර්මයේ තුල නාම ධර්මයේ තුල තියෙනවා. දැන් හිතමුකෝ අපි දැන් ඔන්නෝම ඉන්න කියන ඔය විදිහට ඉන්න කියන අවශ්‍ය කරන කෑම බීම ඔක්කොම ගෙනත් දෙන්න. හා ඔහොම පැය දවසක් ඉන්න කියන ඉන්න පුළුවන්. ටිකක් කියලා ඉන්නකොට අමාරු. ඊට පස්සේ වෙනසක් අවශ්‍ය. එතකොට මොකද කරන්නේ? ඉන්න අපහසුයි. ඊළඟට ඇයියේ එහෙම වෙනසක් අවශ්‍ය උනේ? දැන් මේ තියෙන වේදනාව අනිත්‍ය වෙන නිසා, වෙනස් වෙන නිසා. තේරුණා? ඒක රූපය කියලා කියන්නේ අන්න එහෙම වෙනස් වෙන එකක්. මේ හැම මොහොතකම වෙනස් වී පවතින එකක්. එතකොට මෙන්න මේ වෙනස් වීම කියලා වෙනස් වීම කියලා කියන්නේ දුකක ආරම්භයක් කියලා කිව්වේ. දැන් හිතන්න මෙහෙම අපි දැන් ওই විදිහට කකුල් දෙක නමාගෙන ඉන්නවා. දැන් ටික වෙලාවක් යනකොට මොකද්ද? වේදනාවක් එනවා. වේදනාව දැනනකොට මොකද කරන්න ඕන? ආ, ඉරියව්ව වෙනස් කරනවා. ඒ කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න වෙන ඉරියව්වක් ගත්තා. ඒක තාරිකක් කියලා යනකොට මොකද වෙන්නේ? ඒකත් වේදනාවක්. ඒ කියන්නේ මේ වෙනස් වීම කියලා කියන්නේ දුකක ආරම්භයක්. ඒ වෙනස් වීම කියලා කියන්නේ තව දුකක ආරම්භයක්. අපි දුකෙන් නිදහස් වෙන තමයි වෙනස් වෙන්නේ. හැබැයි ඒක තව දුකක ආරම්භයක් විතරයි. එතකොට අන්න ඒ වගේ මේ වෙනස් වීම ලක්ෂණය නිසා දුක කියන ලක්ෂණයක් ස්වභාවයෙන්ම පැන වෙනවා. එතකොට ඒ මෙන්න මේ වෙනස් වීම මේ නිසා මේ පැන වෙන දුක සත්‍යයා මේ මමය කියන මඤ්ඤණාවකින් ඉන්නවා. මමය කියන අදහසකින් ගන්නවා.
මමය කියන සංකල්පයකින් මනිනවා. එතකොට අන්න මේ ක්‍රියාව සත්‍ය වශයෙන්ම ස්වභාවය විසින්ම පවතින ක්‍රියාවක් මිසක මේක යම්කිසි ආත්මයක් විසින් හෝ පුද්ගලයෙක් විසින් හෝ ආත්මීය ස්වභාවයක් විසින් හෝ කරන දෙයක් නෙවෙයි. එතකොට ඒක අනාත්ම ස්වභාවයයි. එතකොට මෙන්න මේ රූප ධර්මයේ ඔන්නේ ස්වභාවය තියෙනවා. නාම ධර්මයේ මේ ස්වභාවය තියෙනවා. එතකොට මෙන්න මේ කියන අනිත්‍ය ස්වභාවය අනාත්ම දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය මේ නාම ධර්ම කෙරෙහි තියෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න තමයි අපිට නීවරණයෝ යට කරගත යුත්තේ. නීවරණයෝ යට කරගෙන මේ නාම රූප ධර්මයෝ පිරිසිඳ දැකිය යුත්තේ. තේරුණා? එතකොට මොකද ඊයේ ස්වභාවයේ වශයෙන්ම මේ සිත නීවරණයන්ගෙන් වසා ගන්න. දැන් මේ විදිහට කල්පනා කළොත් දැන් අපි කතා කරන්නේ අර නාම ධර්ම ගණේ තියෙනවා පස්ස වේදනා දැන් සංඥා චේතනා මනසිකාර. දැන් අපි ඒවයි ස්වභාවයන් කතා කරන්නේ. පස්සෙන් කෙරෙන්නේ මොකද්ද? වේදනාවෙන් කෙරෙන්නේ මොකක්ද? එහෙම කියලා. එතකොට දැන් අර මම කියවනේ හැමෝගෙම හිතේ තියෙන එකක් තමයි වේදනාව. එතකොට ඒක වේදනාව කියලා කැමැති අකමැති බව. එතකොට ඒක හැමෝගෙම හිතේ තියෙනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? ඔන්න ඔය සිත ප්‍රභාස්වරයි. මොන හිතද? ඒ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර පවතින මේ හිත ප්‍රභාස්වරයි. මුලින් පහළ වෙන හිත. හැබැයි ඒක ඊළඟ ෂණය වෙනකොට මොකද වෙන්නේ? ප්‍රභාස්වර මිදම් භික්ඛවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිතා. මේ සිත කිලිටි වෙනවා. ඒ කිලිටි වෙනවා කියලා කියන්නේ අවිද්‍යාවෙන් වසා ගන්නවා. පංච නීවරණයෙන් යට කර ගන්නවා. පංච නීවරණයෙන් යට කර ගන්නවා කියලා කියන්නේ මෙහෙම කොහොමද? අර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ හිත පහළ වෙනවා. ඊළඟට දැන් ස්පර්ශය මොකද්ද වෙලා තියෙන්නේ? මේ රූප ධර්ම දෙක එකතු කරලා තියෙනවා. මොන රූප ධර්ම දෙකද? දැන් අපි අන්න හරි ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතන ටික එකතු කරලා තියෙනවා. ඊළඟට දැන් ආපහු සිත් උපදිනවා. ඇහැට නම් මේ රූපය එකතුනේ චක්කු විඥානේ පහළ වෙනවා. ඊට පස්සේ චක්කු දැන් අපු ඒ පිළිබඳව දැන් ස්පර්ශයෙන් අල්ලගෙන ඉන්නවා. නැවත නැවත සිත් උපදිනවා. ඒ උපදිනකොට දැන් අර පළවෙනි සිතේ තිබුණනේ කැමැති අකමැති බව. ඒ කැමැති බවට ඇලෙන්න ගන්නවා. අකමැති බවට විරුද්ධ වෙන්න ගන්නවා. කැමැති බවට ඇලීම අකමැති බවට විරුද්ධ වෙන්න ගත්ත ගමන් මේක යනවා තණ්හා උපාදාන ගණයට. තේරුණාද? එතකොට දැන් මේ කැමැති බවට ඇලෙන්නෙත් අකමැති බවට විරුද්ධ වෙන්නෙත් මෙන්න මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය යථා අවබෝධයේ නැති නිසා. තේරුණාද? එතකොට කැමැති බවට ඇලෙනකොට අකමැති බවට විරුද්ධ වෙනකොට අන්න ඒක නම් කැමැති බවට ඇලීමට කියන මොකක් කියලා? කාම ඡන්දේ. තේරුණා? අකමැති බවට විරුද්ධ වීමට කියනවා ව්‍යාපාදේ කියලා. එතකොට දැන් අර මූලික මට්ටමේදී තියෙන ක්‍රියාසිත ටිකක් විතරයි. ක්‍රියාසිතක් විතරයි. ඒක ක්‍රියාවක් විතරයි. ක්‍රියාසිතක එකකින් කර්මයක් සකස් වෙන්නේ නැහැ. තේරුණා? ඇයි? එතන කැමැති බවට ඇලීමක්වත් අකමැති බවට ගැටීමක්වත් නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ එතන නැහැ. ව්‍යාපාදේ එතන නැහැ. එතකොට මේ පංච නීවරණය අර දැන් ප්‍රභාස්වර හිත කිලිටි කරගෙන මෙන්න මේ පංච නීවරණයන්ගෙන් හිත වසා ගන්න.
එතකොට ඇලි අර වේදනාවේ කැමැති බවට ඇලෙනවා, අකමැති බවට විරුද්ධ වෙනවා. ඊළඟට තීන මිද්දේ මේ යථාර්ථය, මේ සත්‍ය අවබෝධය වසන් කරලා තියෙනවා. ඒක දැන් මම ඉස්සරහා දී සූත්‍රයේදී ඔකට හොඳටම පැහැදිලි වෙනවා. මම මේ වපසරේ හදාගන්නේ මේ සූත්‍රය සාකච්ඡා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච නොසන්සුන් බව සහ පසුතැවිල්ල කියන කාරණා ඇති වෙනවා. ඊළඟට සැකේ ඇති වෙනවා. ඔය කියන පහ. හැබැයි ඕක දැන් අපිට අප්‍රකටව තියෙන්නේ. තේරුණා? දැන් හැම වෙලාවකම මේක ප්‍රකට නැහැ. හැබැයි අපි මේ ඇවිදින කරන හැම තැනම සිහිය නොපිහිටුණු හැම වෙලාවකම මේ හැම තැනම මේ හිත වසා ගන්න ධර්මයේ තමයි උන්නේ පංච නීවරණ ධර්මය. ඒකට දැන් අපිට මේ සියලු වස්තුන් ගැන විචිකිච්ඡාවක් තියෙනවා. ඒක උදාහරණකින් තේරුම් ගත්තොත් එහෙම දැන් මේ දුරකථනය. ඒ දුරකථනය මොකක් හෝ එකකින් වහන. වහපු ගම නැත්නම් ඒක දාන ලියුම් කාරයකට. දැහපු ගමම මේක මොකක්ද කියන සැකේ ඇති වෙනවා. තේරුණා? හැබැයි ඒක එතකන් තිබුණේ අප්‍රකටව. මේ සියලු වස්තුන් ගැන සැකයක් අපිට තියෙනවා. ඇයි මේ සැකය තියෙන්නේ? මේ වස්තුන් අපි එකක් හැටියට ගන්න. කියන්නේ අර ධාතු වශයෙන් නොදකින නිසා, යථා අවබෝධයෙන් නොදකින නිසා මේ වස්තුන් ගැන සැකය තියෙනවා. හැබැයි මේ සැකය ප්‍රකට වෙන්නේ නැහැ හැම වෙලාවෙම. ඒ ප්‍රකට වෙන අවස්ථා තියෙනවා. දැන් අපි හිතමු ලිපියක් ආවා. දැන් මේක මේක කඩලා බලනකන් සැකයක් තියෙනවා. හැබැයි ඒක දැන් අපි හිතමු මොකක් හරි වස්තුවක් තියෙනවා. ඒක නිරාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳට පේනවනේ. ඒක හොඳට පේන එක ගැන අපිට සැකයක් නෑ. අර නොපෙනෙන ටික ගැන තමයි සැකේ. ඒක වැහුවොත් මොකකින් හරි අපිට අරගෙන ආපු සැකේ ඇති වෙනවා. ඒ ඇයි? ඒක යථාව නොපෙනෙන නිසා. අපිට අර එහි මට්ටමට පේන ටිකට අපිට යම් කිසි සැකේ ටිකක් පහ වෙනවා. මම කියන දේ තේරෙනවා. හැබැයි අරගේ දැන්නේ ඒ වගේ මේ සත්‍ය නොදන්නාකම නිසා තමයි මේ සැකය අපි තුල තියෙන්නේ. ඒක මේ හැම වෙලාවකම තියෙන එකක්. හැබැයි අප්‍රකටව තියෙනවා. එතකොට මෙන්න මේ ධර්ම පහෙන් හිත හැම වෙලාවකම වසාගන්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අවිද්‍යාවට අවිද්‍යාව කුමක් හේතු කරගෙන අවිද්‍යාව පවතිනවද? අන්න අර ආශ්‍රව ධර්ම හේතු කරගෙන තමයි පවතින්නේ. ආශ්‍රව ධර්ම කියලා කිව්වේ නාම රූප ධර්ම හේතු කරගෙන. එතකොට නාම රූප ධර්ම හේතු කරගෙන පවතිනවා කියලා කියන්නේ අර මෙහි තියෙන ලක්ෂණ ස්වභාවය නොදකිනකම්. මේ නාමයේ රූපේ පවතින ස්වභාව ලක්ෂණයක් තියෙනවානේ. ස්වභාව ලක්ෂණය මොකද්ද? අනිත්‍ය බව, දුක බව, අනාත්ම බව. මෙන්න මේක නොදකින නිසා තමයි, නොවැටෙන නිසා තමයි, අවබෝධ වෙන නිසා තමයි හැර ස්වභාවය වශයෙන්ම අරගෙන වහගන්න. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, විචිකිච්ඡාවේ. ඒකට හොඳ උදාහරණයක් කිව්වොත් මොකද? කවි මොකක් හරි කවි දෙකක් කියන එකක් නරක වචන තියෙන කවියක්, එකක් හොඳ වචන තියෙන කවියක්. මේ දෙකෙන් ඉක්මනට මතකෙට යන්නේ මොකක්ද? තමන්ගේ අත්දැකීමෙන් කියන්න පුළුවන්. මොකද්ද හිතෙන විදියට තමන්ගේ ජීවිතයේ අත්දැකීමෙන් මොන එක මතකෙට යයි කියලා දීතන්නේ. ඒ මොකද මනස කියන එක මානසම් පාපසන්නින්න. මනස කියන එක කිලිටු භාවයටම, පවිටු භාවයටම බර වෙච්ච එක. ඒ අර පංච නීවරණයෙන් වසාගත්තු හිත අර හොඳ දේ, යහපත් දේ පුරුදු කරන්න අපහස. හැබැයි නරක දේ ස්වභාවය වශයෙන්ම පුරුදු වෙනවා. දැන් කෙනෙක් පාසලට යන්නේ
හොඳ දේවල් ඉගෙන ගන්න හොඳ කෙනෙක් වෙන්න. හැබැයි නරක කෙනෙක් වෙන්න අපිට ඒක එහෙම එකක් ඕනේ නැහැ නේ. ඉස්කෝල පාසල් යන්න ඕනේ නැහැ නරක කෙනෙක් වෙන්න. ඒක ස්වභාවයෙන්ම එහෙම වෙන්න පුළුවන්. ඒ මොකද පවට මනස නැඹුරු වෙච්ච නිසා. ඒතකොට දැන් මෙන්න මේ පංච නීවරණය කියලා කියන්නේ අපිට අර තියෙන යථා අවබෝධය අහුරන එක. නීවරණ කියන්නේ මේකයි. අපේ තියෙන සැනසීම නිවන යථා අවබෝධය ආවරණය කරනවා. ඒ නිසා තමයි නීවරණ කියලා කියන්නේ. හොඳයි. දැන් ඊටිය තේරුණාද? හොඳයි. දැන් ඊට සූත්‍ර සාකච්ඡාවට යමු. මෙන්න මේ අවබෝධය තියෙන්න ඕන මේ සූත්‍ර ධර්මය තේරුම් ගන්න. සංගාරව සූත්‍රය. අතකෝ සංඝාරෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේනුප සංකමි උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදි සම්මෝදනීයං කතාං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීති. සංඝාරෝ කියන බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණිලා සතුටු විය යුතු කතා කළා. දැන් අපි උනත් ඉස්සෙල්ලාම තැනකට ගියාම ප්‍රශ්නේ දැරස් ගාලා තාරින්නේ නැ නේ. ඉස්සෙල්ලා සතුටු විය යුතු සැප දුක හෝ මොකක් හෝ විමසලා තමයි කියන කාරණාව කියන්නේ නේ. එයාගේ මේ බ්‍රාහ්මණයත් බුදුහාමුදුරුවෝ යම් තැනකද එතනට වැඩම කරලා එතනට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට සමග සතුටු විය යුතු කතා කරලා එකත් පසකින් හිඳගත්තා. ඒකමන්තං නිසින්නෝකෝ සංඝාරෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඊතද වෝච. එකත් පසක හිටු මේ බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. කොහොමද? කෝනුකෝ භෝ ගෝතම් හේතුකෝ පච්චයෝ යේනකදා දීගරත්තං සජ්ජායකතා අපි මන්තා නක්පටි බන්ති. පගේව අසජ්ජායකතා. සාමීනි හේතුව කුමක්ද? පත්‍ය කුමක්ද? යම් දිනක බොහෝ දීගරත්තම් බොහෝ කාලයක් සජ්ජායගත කටපාඩම් කරලා මන්ත්‍රය කටපාඩම් කරපු සූත්‍රය හෝ මන්ත්‍රය හෝ නප්පටි බන්ති මේ මතකයේ හිටින්නේ නැහැ. මතකෙ තියෙන නැහැ. පගේ අසජ්ජායගත මේ සජ්ජායන නොකරපු එක ගැන කවර කතාවක්ද? දැන් ප්‍රශ්නේ තේරුණා. මොකද්ද ප්‍රශ්නේ? නොකරපු එක ගැන කොහොමද මතක ඉන්නේ? ඒ කියන්නේ මොකට හේතුව කුමක්ද? පත්‍ය කුමක්ද? ඊළඟට කෝපන බෝ ගෝතම හේතුකෝ පච්චයෝ යේනකදා දීගරත්තං අසජ්ජාය කතා විමන්තා පටිබන්ති පගේව සජ්ජාය කතාති. මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හේතුව කුමක්ද පත්‍ය කුමක්ද? බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍රයේ වැටෙන්නේ නැහැ. හැබැයි සජ්ජායනා නොකරපු මන්ත්‍රය අසජ්ජාය කතා විමන්තා පටිබන්ති. සජ්ජායනා බොහෝ කාලයක් සජ්ජායනා නොකරපු ධර්මයේ සූත්‍රය මන්ත්‍රය වැටහෙනවා. දැන් ප්‍රශ්නේ තේරුණා. මොකක්ද දැන් අහපු ප්‍රශ්නේ? බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍රය වැටහෙන්නේ නැහැ. ඉතින් සජ්ජායනා නොකරපු එක ගැන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ස්වාමීනි බොහෝ කාලයක් සජ්ජායනා නොකළ මන්ත්‍රය වැටහෙනවා. බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍රය වැටහෙන්නේ නැහැ. තේරුණාද ප්‍රශ්නේ? තේරුණාද ප්‍රශ්නේ?
බොහෝ කාලයක් සජ්ජහායනා කරපු මන්ත්‍රය වැටහෙන්නේ නැහැ. හැබැයි නොකල මන්ත්‍රය ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. හැබැයි බොහෝ කාලයක් සජ්ජහායනා නොකල සමහර මන්ත්‍ර තියෙනවා, ඒක වැටහෙනවා. හැබැයි අර බොහෝ කාලයක් සජ්ජහායනා කරපු එක වැටහෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒකට පත්‍ය මොකද්ද කියලා යහන්. යස්මින්කෝ බ්‍රාහ්මණ සමයේ කාමරාග පරියුක්ති තේන චේතසා විහෙරති. කාමරාග පරියතේන uppannassaja kamaragassa nissaranam yathaha bhutan nappajanaati. එන දැන් මේ භාග්‍යවතුන් වහන්සේ කියනවා බ්‍රාහ්මණයේ යම් කලෙක යම් වෙලාවක කාමරාග පරියුක්තිතේන චේතසා විහෙරති. කාමරාග කාමරාගය විසින් මඩනාලද, කාමරාගය විසින් වසා ගන්න ලද, කාමරාගය විසින් මඩනාලද, යට කර ගන්නා ලද, චේතසා විහෙරති, මේ එහෙම සිතකින් වාසය කරනවා. කාමරාග පරේතේන ඒ කාමරාගයේ අනුවම ගිය uppannassaja kamaragassa nissarana yathaha bhutan nappajanaati. මේ දැන් යම් කලෙක යම් වෙලාවක කාමරාගය විසින් මඩනාලද සිත්තිව වාසය කරනවා. එතකොට ඒ කාමරාගය අනුවම ගිය හිතට මේ කාමරාගයේ nissaranaye කියන එක තේරෙන්නේ නැහැ. කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. ඒ කාමරාගේ නිස්සරණය යථාභූතය නම් දැනගන්න බෑ. අත්තත්තම්පි තස්මින් සමේ යථාභූතං න ජානාති න පස්සති. ආත්මාර්ථය, ආත්මාර්ථය කියලා කියන්නේ මේ ආත්මාර්ථ කාමීත්වය නෙවෙයි. මේ ආත්මාර්ථය කියන්නේ යත අවබෝධය, ජීවිතාර්ථය. අත්තත්තම් පිටස්මින් සමේ යතහ භූතං න ජානාති. ඒ වෙලාවේදී මේ ජීවිත අවබෝධය, ජීවිත ස්වභාවය තස්මින් සමේ යතහ භූතං න ජානාති. ඒ ජීවිත අවබෝධය දැනගන්න බෑ. ඒ වගේම නපස්සති, දැකගන්න බෑ. දැන් මොන වෙලාවටද දැකගන්න බෑ? කාමරාගයෙන් මැඩ ගන්න. දැන් කාමරාගය කියන එක මම ඒක අර මුලින් අර ටික විස්තර කළේ. කාමරාගය දැන් කොහොම අපි කිව්වා කැමැති බවට ඇලෙනවා, අකමැති බවට විරුද්ධ වෙනවා. එතකොට පරත්තම්පි තස්මින් සමේ යතහ භූතං න ජානාති න පස්සති. පරාර්ථය, ඒ කාමරාගයෙන් හිත මැඩගත්තාම පරාර්ථය තේරෙන්නේ නැහැ. පරාර්ථය දකින්න බෑ. මොන වෙලාවටද? කාමරාගයෙන් හිත මැඩගත්තාම. උභයත්තම්පි තස්මින් සමයේ යතහ භූතං න ජානාති න පස්සති. මේ උභයාර්ථයම ඒ වෙලාවට දැනගන්න බෑ, දැකගන්න බෑ. මොන වෙලාවටද? කාමරාගයෙන් සිත මැඩගත්තු වෙලාවට. එතකොට දීඝරත්තං සජ්ජාය කතා විමන්තා නප්පටි බන්ති පගේ වසජ්ජාය කතා. ඒ වෙලාවට බොහෝ කාලයක් පාඩම් කරපු මන්ත්‍රයේ උනත් පටිභානය කියලා කියන අවබෝධ වෙනවා. එහෙම අවබෝධ මන්තා නප්පටි බන්ති, පටිභාහණය වෙන්නේ නැහැ, අවබෝධයට එන්නේ නැහැ. මේ අවබෝධය දැන ගැනීම කියන්නේ දෙකක් බව දන්න ඕනේ නේ. ඔව්, දැනගන්න පුළුවන්. නමුත් දැන් මේ බොහෝ කාලයක් සජ්ජහායනා කරපු එක කියලා කියන්නේම එයා දැනගත්තු එක. තේරුණාද? නප්පටි බන්ති, අවබෝධයට එන්නේ නැහැ. මොන වෙලාවටද? කාමරාගයෙන් හිත මැඩගත් වෙලාවට. අසජ්ජය
එක උදාහරණයක් කියනවා. කොහොමද කොහොමද සෙය්‍යතාපි බ්‍රාහ්මණ උදපත්තු සංසෙට්ටෝ ලකායව හලිද්දියාව හලිද්දියාව නීලායව මංජෙට්ටහයව තත්ත චක්කුමා පුරිසෝ සකම් මුඛ නිමිත්තම් පච්චවෙක්ක මානෝ යථාභූතං න ජානේය න පස්සේය. දැන් භාජනයක් උදකප්පත්තු කියන්නේ මේ වතුර භාජනයක්. වතුර භාජනයක් කට මොනවද ලකාය මේ ලාකඩ දානවා. ලාකඩ හෝ හලිද්දියා කහපාට හෝ නිල් පාට හෝ මදටිය පාට හෝ මේ මිශ්‍ර කරනවා. මිශ්‍ර කරාම තත්ත චක්මා පුරිසෝ මේ ඇස් තියෙන මිනිස්සෙකුට සකම් මුඛ නිමිත්තම් පච්චවෙක්කමානෝ යථා භූතම්. ඇස් තියෙන මිනිස්සෙක් එයාර මිශ්‍ර කරපු වතුරෙන් මූණ බලනවා. එතකොට පැහැදිලිව පේනවා. පැහැදිලිව දැක ගන්න පුළුවන්. බෑ. ඇයි? වර්ණයේ මිශ්‍ර වෙච්ච නිසා. එතකොට අන්න ඒ වගේ මේ හිත මාතුර ස්වභාවය වශයෙන් වසා ගන්න. එතකොට ඒවමයෝකෝ බ්‍රාහ්මණ යස්මින් සමයේ කාමරාග පරිටිතේන චේතසා විහරති කාමරාග පරිතේන උප්පන්නස්සච කාමරාගස්ස නිස්සරණ යථාභූත නප්පජානාති. අන්න ඒ වගේම මේ හිත කියන අපි කිව්වේ මුලින් හිත කියන එක ප්‍රභාසර. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ නීවරණ වලින් වහ ගන්නවා. එතකොට හරියට අර පැහැදිලි දිය බඳුන වර්ණයේ මිශ්‍ර කලාව වගේ. ඒක වසා ගත්තාම මේ යථා භූතය කියන එක, ඒ කියන්නේ ඒකේ තියෙන යථා භූතය පේන්නේ නැහැ. තමන්ගේ මුඛ නිමිත්ත මූණ දැක ගන්න බෑ ඒ වතුරේ. පැහැදිලිද? අන්න ඒ වගේ මේ හිත කාමරාගෙන් වසා ගත්තාම යථා භූතය නප්පජානාති. යථා භූතය දැන ගන්න බෑ. ඒක පේන්නේ නැහැ. එතකොට අත්තත්තම් පිතස්මෙන් සමේ යතහ භූතං නජානාති නපස්සති. ඒ කාලේදී ඒ සමයේදී ඒ වෙලාවේදී යතහ භූතේ දකින්න දන්නේ නැහැ, දකින්න බෑ. පරත්තම්පි පරාර්ථයේ දකින්න දන්නේත් නැහැ, දකින්නත් බෑ. මේ උභයාර්ථයේම දන්නේත් නැහැ, දකින්නත් බෑ ඒ වෙලාවේදී. දීගරත්තන් සජ්ජාය කතා විමන්තා නප්පටි බන්ති පගේව සජ්ජාය කතා. එතකොට බොහෝ කාලයක් පාඩම් කරමු මන්ත්‍රය වුණත් අවබෝධයට එන්නේ නැහැ. නොකරපු එක ගැන කතා කරන දෙයක්වත් නැහැ. මොන වෙලාවටද කාමරාගී හිත වසාගත්තු වෙලාවේ. ඒ හොඳට තියෙන දිය බදුන වර්ණයේ මිශ්‍ර වුණා වගේ. එතන දැන් ඒක හොඳ උපමාවක්. අපිට කාමරාගය කියන එක සිහිය තබා ගන්න. මොකද්ද උපමාව? දිය බඳුනට වර්ණ මිශ්‍ර කළා වගේ. හොඳයි. ඊළඟට පුනච පරම් බ්‍රාහ්මණ. බ්‍රාහ්මණේ තවත් තියෙනවා. නැවත කියනවා නම්, තව කියනවා නම්, යස්මින් සමේ ව්‍යාපාද පරියුක්තිතේන චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන උප්පන්නස්සච ව්‍යාපාදස්ස නිස්සරණ යතහ භූතං න ජානාති න පස්සති. එතකොට යම් කාලයක යම් වෙලාවක ව්‍යාපාදය උපදිනවා නම්, දැන් ව්‍යාපාදය කියන එක මම මුලින් කිව්වා මොකද්ද? අකමැති බවට විරුද්ධ වෙනවා. එතකොට එන්නේ එහෙම හිත වසා ගත්තාම ව්‍යාපාදයෙන් හිත මැඩ ගත්තාම ව්‍යාපාදයේ විසින් හිත වසඟේර ගත්තාම මේ යතහ භූතය එහෙම වාසය කරනකොට ඒ ව්‍යාපාදයේ අනුවම ගිය සිහියට හිතට උප්පන්නස්ස ව්‍යාපාදස්ස නිස්සරණං
යථාභූතන්න ජානාති. ඒක නිස්සරණිය දැනගන්න බෑ. ඒකෙන් අත්මි දෙන ක්‍රමය දැනගන්න බෑ. ගැටීමකින් ඉන්න වෙලාවක ඒ ගැටීමෙන් අත්මි දෙන ක්‍රමය දැනගන්න බෑ. එහෙමනම් ඒකට සංවර වෙන්නම වෙනවා. එහෙමනේ. දැන් කේන්තියක් ආවහම දැන් හිතමුකෝ අපි අපි වගාවක් කරනවා. ඒකට හරකෙක් පනිනවා. දැන් මේ හරක ඔබ මඤ්ඤොක්කටිය දලුටිය කනව දැක්කහම මොකක්ද ඇති වෙන්නේ? ගැටීමක් ඇති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ස්වභාවයේ වශයෙන්ම ගලක් ගන්න එකනේ කරන්නේ. අරගෙන ගහන එක කරන්නේ. එතකොට ඒක වැරදි කියලා තේරෙන්න නම් ඒ සතාව එලවන්න ඕනි. ඒක හරි. නමුත් මේ ගහන එක වැරදි කියලා උට තේරෙනව නම් ඒක කරන්නේ නැහැ නේ. ඒවත් ඒකට සංවරකමක් අවශ්‍යයි. එතකොට කලබල වූ හිතට සත්‍ය තේරෙන්නේ නැහැ. තේරුණා. හොඳයි. එනේ ඒ අනුවම ගියපු සිහියට ඒ අනුවම ගියපු හිතට මොකද්ද නිස්සරණයේ තේරෙන්නේ නැහැ. මොකේ නිස්සරණයේද? ව්‍යාපාදයේ නිස්සරණයේ තේරෙන්නේ නැහැ. ඒක දැනගන්න බෑ. අත්තත්තම්පි තස්මින් සමේ යතහ භූතන්න ජානාති නපස්සති. ඒ වෙලාවේදී ආත්මාර්ථය දැනගන්න බෑ. ඒ කියන්නේ ජීවිතයේ අර්ථය දැනගන්න බෑ. පරාර්ථය දැනගන්න බැ දැක ගන්න බැ. උභයත්තම්පි උභයාර්ථයම දැක ගන්න දැනගන්න බැ. සේයතාවි බ්‍රාහ්මණ උදපත්තෝ අග්ගිනා සන්තත්තෝ උක්කටිතෝ උස්සදක ජාතෝ තත්ත චක්කුමා පුරිසෝ සකම් මුඛ නිමිත්තං පච්චවෙක්කමානෝ යථා භූතං න ජානේය න පස්සේය. මේ බ්‍රාහ්මණය මේ දිය බඳුනා. ගිනි දාලා රත් කරනවා. සන්තත්තෝ රත් කරනවා. මේ තාපයට ලක් කරනවා. උක්කට්ටිතෝ මේ කැකෑරෙන්න සලස්සනවා. එතකොට මේ එහෙම දිය බඳුනකට රශ්නි එකතු කරාම ගිනි දැල්ලුවාම මොකද කැකෑරෙනවා. එතකොට වතුර මොකද කැලඹෙනවා. උස්සදක ජාතෝ කියන්නේ ඒක. ඒ කියන්නේ කැලඹෙනවා. ඒ කැලඹුණාම දැන් ඒකෙන් අපි මූණ බැලුවොත් මූණ පේනවා. එතකොට ඇස් තියෙන මිනිස්සෙක් ගිහිල්ලා ඒකෙන් මූණ බලනවා. දැන් එතකොට පේනවද මේ මිනිහට මූණ? පැහැදිලිව දැක ගන්න බෑ. ඇයි ඒ පැහැදිලිව දැක ගන්න බැරි? වතුර රත් වෙලා කැකෑරෙමින් දඟලනවා, කැළඹෙනවා. එතකොට දැක ගන්න බෑ පැහැදිලිව. එහෙර දැනගන්න දැක ගන්න බෑ. ඒව මේවකෝ බ්‍රාහ්මණ යස්මින් සමේ ව්‍යාපාද පරියුට්ටි තේන චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන. යම් සමයක යම් වෙලාවක මේ ව්‍යාපාදය සිත මැඩගෙන තියෙනවා. ගැටීමෙන් හිත මැඩගෙන තියෙනවා. ඒක හරියට මොන වගේද? අර පැහැදිලි වතුරට ගින්දර දාලා කැකෑරෙනවා වගේ මොන වෙලාවටද? ව්‍යාපාදයේ හිත මැඩගත්තු වෙලාවට. ඇත්තට මෙහෙම නෙවෙයි. ඒ වෙලාවට යථාර්ථය තේරෙනවා. තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට යථාර්ථය තේරෙන්නේ නැහැ. ඒ තමන්ගේ එතකොට යස්මින් සමේ ව්‍යාපාද පරියුට්ටිති තේ චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන උප්පන්නස්සච ව්‍යාපාදස්ස නිස්සරණං යථා භූතන්න නප්ප ජානාති. ඒ වෙලාවට මේ ව්‍යාපාදයේ නිස්සරණයට තේරෙන්නේ නැහැ. මේ ව්‍යාපාදයේ හොඳ නැහැ. මේකේ නිස්සරණය කියන කාරණාව එයාට තේරෙන්නේ නැහැ. මොන වෙලාවටද? ව්‍යාපාදයෙන් හිත මැඩගත්තු වෙලාවට. අත්තත්තම්පි තස්මින් සමේ යතහ භූතං න ජානාති න පස්සති. ආත්මාර්ථය කියන එක ඒ වෙලාවේදී දන්නේ නැහැ, දකින්න බෑ. එතකොට පරාර්ථය කියන එකක් දන්නේ නැහැ, දකින්න බෑ. ඒ කියන්නේ මේ දැන්
හිට ගෙවල්වලට ඉන්න බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත්තම මිනිස්සු මරල ගියපු බොහෝ දෙනෙක් කියන එක තමයි මට ටිකක් ඉවසන්න බැරිුණා කියන්නේ. ඒ කියන්නේ ඒක තේරුම් ගත්ත අය. ඒ මොකද ඒ වෙලාවේදී එයාට තමන්ගේ ජීවිතයට හානියවත් තමන්ට වෙන අනර්ථයවත් අර අනිත් කෙනාට වෙන අනර්ථයවත් තේරෙන්නේ නැහැ මොන වෙලාවටද? ව්‍යාපාදින් හිත මැඩගත්තු වෙලාවට. එතකොට මේ උභයාර්ථයම තේරෙන්නේ නැහැ, මේ දන්නේ නැහැ, දකින්න බෑ. තස්මින් සමේ යතහ භූතන්න ජානාතින පස්සේ දීඝරත්තං සජ්ජාය කතා හිමන්තා නප්පටි බන්ති පගේ වසජ්ජාය කතා. ඒ නිසා බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍රය වුවත් ඒ වෙලාවේදී වැටෙන්නේ නැහැ. වැටෙන්න කියන අවබෝධ වෙන්නේ නැහැ. මොන වෙලාවටද? ඔව්, දැන් මෙතන ඇස් ඇති පුරුෂයා කියනකොට මෙයාට ඇස් දෙකක් තියෙනවා දකින්න. දැන් ඒක දැක ගන්න බැරි හේතුවක් සැලසිලා තියෙනවා. තේරුණා? ඔව්. ඒකෝට දැන් කාමරාගයේ උපමාව මොකද්ද? පාට කරලා. දිය බඳුන වර්ණ මිශ්‍ර කරලා තියෙනවා. ඊට පස්සේදී ව්‍යාපාදයේ මොකද්ද? උපමාව. ඒ දිය බඳුන රත් කරලා කැකෑරෙන වතුරක් කියලා තියෙනවා. හොඳයි. ඊළඟට පුනජපරම් බ්‍රාහ්මණ යස්මින් සමයේ තීන මිද්ද පරියුක්ති තේන චේතසා විහෙරති තීන මිද්ද පරේ තේන උප්පන්නස්සච තීන මිදස්ස නිස්සරණ යතහ භූතං නප්පජානති. දැන් අර ව්‍යාපාදයෙන් හිත මෙඩගත්තාම ඒක නිස්සරණේ තේරෙන්නේ නෑ වගේ. තීන මිද්දෙන් හිත මෙඩගත් වෙලාවට තීන මිද්දේ නිස්සරණේ තේරෙන්නේ එතකොට අත්තත්තම් පිතස්මින් සමේ යතහ භූතන්න ජානාතින පසදී වේලාවේදී තීන මිද්දේම් හිත මැඩගත්තු වේලාවේදී ආත්මාර්ථය තේරෙන්නේ නැහැ. ඒ වගේම ආත්මාර්ථය දකින්න බෑ. ඒ වගේම පරාර්ථය තේරෙන්නේ නැහැ. පරාර්ථය දකින්න බෑ. උභයාර්ථයම දකින්න දැනෙන්නේ නැහැ, දකින්න බෑ. මොන වෙලාවටද? තීන මිද්දෙන් හිත මැඩගත්තු වෙලාවට. දීඝරත්තං සජ්ජාය කතා විමන්තා නප්පටි බන්ති පගේ වසජ්ජාය කතා. අන්න ඒ වගේ හැම මේ බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍රයේ උනත් අවබෝධයට එන්නේ නැහැ. අර මුඛ නිමිත්ත හරියට පේන්නේ නැහැ වගේ. අර ගොඩක්කල් මතක තියාගෙන හිටු මන්ත්‍රයේ පවා අවබෝධයට එන්නේ නැහැ. ඇයි? මොකද හේතුවක් තියෙනවා. අර දිය කැකෑරෙනවා වගේ. ඒක හේතුවක් නේ. අන්න ඒ වගේ මේ අවබෝධයට ආවරණයක් වෙලා තියෙනවා. ඒ නිසා. එතකොට තත්ත සේයතාවි බ්‍රාහ්මණ මේ උදාහරණකින් උපමාවකින් කියනවා මේක තේරුම් ගන්න. දීග සේයතාවි බ්‍රාහ්මණ උදපත්තෝ සේවාල පනක පරියෝනද්දෝ තත්ත චක්කුමා පුරිසෝ සකං මුඛ නිමිත්තං පච්ච වෙක්කමානෝ යතහ භූතං න ජානේය න පස්සේය. මේ දියසෙවල කියලා කියන්නේ දියසෙවල වලින් දැන් වතුර භාජනයක් තියෙනවා. ඒක දියසෙවල වලින් වැසීගෙන තියෙනවා. දැන් ඇස් ඇති මිනිහෙක් ගිහලා මේක බැලුවොත් මොකද වෙන්නේ? මුඛ නිමිත්ත පේනවා. මුණ පේන්නේ නෑ. ඇයි? දියසෙවලින් වැසීගෙන තියෙන නිසා. තත්ත චක්කු ඒවමේවකෝ බ්‍රාහ්මණ යස්මින් සමේ තීන මිද්ද පරියුක්ති තේන චේතසා විහෙරති තීන මිද්ද පරේ තේන උප්පන්නස්සච තීන මිද්දස්ස නිස්සරණං යතහ භූතං නප්පජානාති. ඒ වගේ අර තීන මිද්දෙන් හිත මැඩගෙන තියෙන වෙලාවට තීන මිද්දේ නිස්සරණය තේරෙන්නේ නැහැ. එතකොට තස්මින් සමේ අත්තත්තම්පි තස්මින් සමේ යතහ භූතං නජානාති නපස්සති පරත්තම්පි
යතහ භූතන්න ජානාති න පස්සති උබයත්තම් පිතස්මින් සමී යතහ භූතන්න ජානාති න පස්සති. දොට ඒ වෙලාවේදී ආත්මාර්ථයවත් පරාර්ථයවත් උබයාර්ථයම තේරෙන්නේ නෑ. දකින්න බෑ. දීගරත්තං සජ්ජාය කතා විමන්තා නප්පටි බන්ති පගේ වසජ්ජාය කතා. බොහෝ කාලයක් පාඩම් කරපු මන්ත්‍රිය වුණත් ඒ වෙලාවේදී මෙහෙම වැසීගෙන තියෙන වෙලාවේදී අවබෝධයටපත් වෙන්නේ නැහැ. දැන් ඔන්න ඊළඟ ඒ උපමාව මොකේද කිව්වේ? තීන මිදේ. දැන් මතකයිනේ. කාම රාගයට එකයි, ව්‍යාපාදයට එකයි, තීන මිදේට එකයි. ඊළඟට පුනචපරම් බ්‍රාහ්මණ යස්මින් සමයේ උද්දච්ච කුක්කුච්ච පරියුට්ටි තේන චේතසා විහෙරති උද්දච්ච කුක්කුච්ච පරේතේන uppannassa uddacca kukkuccassa nissaranam yatha bhutan nappajanaati. එතකොට යම් වෙලාවක මේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ මොකද්ද? නොසන්සුන් බව, පසුතැවිල්ල. දැන් අපේ හිතේ නොසන්සුන් බවක් තියෙනවනම්, පසුතැවිල්ලක් තියෙනවනම් නොසන්සුන් බවට ඇත්තටම මේ ඖෂධය තමයි මේ පසුතැවිල්ල කියන්නේ. දැන් හැම හිතකම මේ මේක හැම වෙලාවකම ප්‍රකට නැතත් අප්‍රකටව හෝ මේ පසුතැවිල්ල කියන එක තියෙනවා. එතකොට නොසන්සුන් බව ඒ නිසා හට ගන්නවා. හොඳයි. එතකොට පුනච මේ උද්දච්ච කුක්කුච්චෙන් හිත මැඩගෙන තියෙන වෙලාවට උද්දච්ච කුක්කුච්ච කියන එක තේරෙනවනේ. නොසන්සුන් බව, පසුතැවිල්ල. ඒකට නොසන්සුන් බවෙන් පසුතැවිල්ලෙන් හිත මැඩගෙන තියෙන වෙලාවට ඒකේ නිස්සරණයට තේරෙන්නේ නැහැ. මේකෙන් මම අත්මිදෙන මේකෙන් අත්මිදීම යාට තේරෙන්නේ නැහැ. ඒකෙන් හිත මැඩගෙන තියෙන වෙලාවට. ඒකෙන් හිත අයින් වෙලාවට තමයි ඒක තේරෙන්නේ. තේරුණාද? එතකොට අත්තත්ම්පි තස්මින් සමේ යතහ භූතං ජානාති නපස්සති. ආත්මාර්ථයද යට ඒ වෙලාවේදී තේරෙන්නේ නැහැ, දකින්න බෑ. පරාර්ථය යට තේරෙන්නේ නැහැ, පරාර්ථය දකින්න බෑ. උභයාර්ථය මේ යට තේරෙන්නේ නැහැ, දකින්න බෑ. එතකොට සේයතාවි බ්‍රාහ්මණ උදපත්තෝ වාතේ රිතෝ චලිතෝ බන්තෝ ඌමි ජාතෝ තත්ත චක්කුමා පුරිසෝ සකම් මොක නිමිත්තම් පච්චවෙක්කමානෝ යථා භූතන්න ජානී යන පස්සේය. එතකොට දැන් දිය බඳුනක් තියෙනවා. ඒ දිය බඳුන වාතේ රිතෝ කුලඟින් කැළඹෙනවා, චලිතේ කැළඹෙනවා, භ්‍රමණය වෙනවා, බන්තෝ ඌමි ජාතෝ මේ රැලි හට ගන්නවා. එතකොට දැන් ඇස් තියෙන මිනිස්සෙක් ගිහිල්ලා අර වතුර භාජනයේ මුඛ නිමිත්ත බලනවා, මූණ බලනවා. පේනවද? ඇයි පේන්නේ නැත්තේ? රැලි නැගෙනවා, කැළඹෙනවා. කැළඹෙනවා, රැලි නැගෙනවා. වාතයෙන් මේක කම්පණය වෙලා තියෙනවා. වාතයෙන් කම්පණය වුණු නිසා, වාතයෙන් සෙලවෙන නිසා ඒක පේන්නේ නැහැ. අන්න ඒ වගේ ඒව මේවකෝ බ්‍රාහ්මණ යස්මින් සමයේ උද්දච්ච කුක්කුච්ච පරියුට්ඨ තේන චේතසා විහෙරති උද්දච්ච කුක්කුච්ච පරේතේන uppannassa චුද්දච්ච කුක්කුච්චස නිස්සරණං යථා භූතන්න නප්පජානාති. අන්න ඒ වගේ උද්දච්ච කුක්කුච්චෙන් හිත මැඩගත්තු වෙලාවට උද්දච්ච කුක්කුච්චේ නිස්සරණිය තේරෙන්නේ. එතකොට ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්නේ එයාට ආත්මාර්ථය තේරෙන්නේ නැහැ, පරාර්ථය තේරෙන්නේ නැහැ, උභයාර්ථයම තේරෙන්නේ නැහැ, දකින්න බැහැ. එන්න ඒ වගේ තස්මින් සමේ යත දීගරත්තං සජ්ජාය කතා විමන්තා නප්පටි බන්ති පගේ වසජ්ජාය කතා. ඒ වගේ බොහෝ කාලයක් පාඩම් කරපු මන්ත්‍රය වුණත් අවබෝධයට එන්නේ නැහැ. හොඳයි. දැන් කීයක් කිව්වද උපම?
හතර දැන් පළවෙනි උපමාව මතකයි මුල කියවෙන අග කියනකට මතක නැති වුණොත් එහෙනම් හොඳයි පුනච පරම් බ්‍රාහ්මණ යස්මින් සමයේ විචිකිච්ඡා පරියුට්ටි තේන චේතසා විහෙරති විචිකිච්ඡා පරේතේන උප්පන්නස් උප්පන්නාය විචිකිච්ඡාය නිස්සරණ යථා භූතං නප්ප ජානාති අත්තත්තම්පි තස්මින් සමයේ යථා භූතං න ජානාති නපස්සති පර එතකොට විචිකිච්ඡාවෙන් හිත මැඩගෙන තියෙන වෙලාවට මේ විචිකිච්ඡාවෙහි නිස්සරණය තේරෙන්නේ නැහැ මේක මේ විචිකිච්ඡාවෙන් ඒකේ නිස්සරණය තේරෙන්නේ නැහැ ඒකෙන් අත්මිදීම තේරෙන්නේ නැහැ ඒකෙන් මැඩගත්තු වෙලාවේදී එතකොට ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්නේ යාට ආත්මාර්ථය තේරෙන්නේ නැහැ පරාර්ථය තේරෙන්නේ නැහැ උභයාර්ථයම තේරෙන්නේ නැහැ දකින්න බෑ හොඳයි ඒක හරියට මොන වගේද සේයතාපි බ්‍රාහ්මණ උදපත්තෝ ආවිලෝ ලුලිතෝ කලල භූතෝ අන්ධකාරේ නික්කිතෝ තත්ත චක්කුමා පුරිසෝ සකම් මුඛ නිමිත්තම් පච්චවෙක්ක මානෝ යථා භූතන්න ජානෙය නපස්සෙය ඒක හරියට බිය බඳුනක් ආවිලෝ කැළඹිලා තියෙන්නේ බිය බඳුන කැළඹිලා තියෙන්නේ කලලි භූතෝ මඩ එකතු වෙලා තියෙන බොර වෙලා තියෙන මේ එහෙම බොර වෙලා තියෙන්නේ ඒක තියලා තියෙන්නේ අන්ධකාරයේ අන්ධකාරයේ නික්කිතෝ දැන් මොකද්ද වෙලා තියෙන්නේ දිය බඳුන කැළඹිලා තියෙනවා මඩ එකතු වෙලා තියෙනවා ඒ කියන්නේ බොර වෙලා තියෙනවා අන්ධකාරයේ තියලා තියෙනවා ඒතකොට දැන් ඇස් තියෙන මිනිහෙක් ගිහිල්ලා එයාගේ මූණ බලන මේක එතකොට ඒ මූණ මුඛ නිමිත්ත පේනවා පේන්නේ නැහැ ඇයි වතුර කැළඹිලා බොර වෙලා අඳුරේ තියලා තියෙන නිසා මුඛ නිමිත්ත පේන්නේ නැහැ ඒකට හේතු නැහැ හේතු ඇහිලා තියෙන්නේ එතකොට අන්න ඒක එතකොට ඒ වගේ එහෙම ඒවමේවකෝ බ්‍රාහ්මණ යස්මින් සමේ විචිකිච්ඡා පරියුට්ටි තේන චේතසා විහෙරති මෙන්න මේ විදිහට විචිකිච්ඡාවෙන් මැඩගත්තු සිතින් වාසය කරනකොට ඒ විචිකිච්ඡාවේ නිස්සරණය තේරෙන්නේ නැහැ. ඒ විචිකිච්ඡාවේ නිස්සරණය තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ආත්මාර්ථය තේරෙන්නේ නැහැ. දකින්න බෑ. පරාර්ථය තේරෙන්නේ නැහැ. දකින්න බෑ. උභයාර්ථයම තේරෙන්නේ නැහැ. දකින්න බෑ. දීගරත්තං සජ්ජහාය කතාවේ මන්තා නප්පටි බන්ති පගේ වසජ්ජහාය කතා අයංකෝ බ්‍රාහ්මණ හේතු අයම් පච්චයෝ යේනකදා දීගරත්තං සජ්ජහාය කතාවේ මන්තා නප්පටි බන්ති පගේ වසජ්ජහාය කතා මෙන්න මේව තමයි හේතු සහ හේතු කාරණා මෙන්න මේවා මොකකටද බොහෝ කාලයක් සජ්ජහායන කරපු මන්ත්‍රය අවබෝධයට නොයෙන් මතකයේ තියෙනවා බොහෝ කාලයක් සජ්ජහායන කරපු මන්ත්‍රය කියන්නේම මතකයේ තියෙන එකක් යස්මින්චකෝ බ්‍රාහ්මණ සමයේ න කාමරාග පරියුට්ටි තේන චේතසා විහෙරති න කාමරාග පරේතේන උප්පන්නස්සච කාමරාගස්ස නිස්සරණ නිස්සරණං යථා භූතං පජානාති මේ බ්‍රාහ්මණේ යම් දවසක යම් කලෙක යම් වෙලාවක මේ න කාමරාග පරියුට්ටි තේන චේතසා විහෙරති කාමරාගයෙන් මැඩ නොගත්තු සිතින් වාසය කරන එතකොට ඒ කාමරාගෙන් හිත මැඩගෙන නැති සිතින් වාසය කරන වෙලාවේදී මේ කාමරාගයේ නිස්සරණය පජානාති දැනගන්න. එතකොට අත්තත්තම්පි තස්මින් සමේ යථා භූතං පජානාති පරත්තම්පි තස්මින් සමේ යථා භූතං පජානාති ඒ වෙලාවේදී
මේ කාමරාගින් හිත මැඩගෙන නොගෙන නොගෙනු වෙලාවේදී මේ කාමරාගේ නිස්සරණිය තේරෙනවා. ඒ වගේම ආත්මාර්ථය දකිනවා, ආත්මාර්ථය දැනෙනවා, පරාර්ථය දකිනවා, පරාර්ථය දැනෙනවා. උභයාර්ථයම දකිනවා, උභයාර්ථයම තේරෙනවා, දැනෙනවා. තේරෙනවනේ. එතකොට දීගරත්තං අසජ්ජාය කතාපි මන්තා පටිභන්ති. ඒ වෙලාවේදී බොහෝ කාලයක් සජ්ජායනා නොකල මන්ත්‍රය වුවත් අවබෝධයට එනවා. එක සැරිය ඇහුවත් ඒක අවබෝධයට එනවා. මොන වෙලාවේද? කාමරාගින් සිත මැඩ නොගත්තු වෙලාවේ. පගේ වසජ්ජ සජ්ජාය කතා. ඒකට ඉතින් සජ්ජායනා කරූපය ගැන කියන කතාවක් නැහැ. ඒ කියන්නේ සජ්ජායනා කරූප එකත් හොඳටම තේරෙනවා මොන වෙලාවටද. කාමරාගින් හිත මැඩගෙන නැත්තම් ඒක උදාහරණයක්. උදාහරණ කියන අරකෙම විරුද්ධ එක. මොකේද? දැන් මම එකක් කියන්න, ඊට පස්සේ ඊටු ටික හිතා ගන්න පුළුවන් කට්ටියට. සේයතාවි බ්‍රාහ්මනෝ උදපත්තු අසංසෙට්ටෝ ලඛායව හලිද්දියාව නීලායව මංජෙට්ටායව තත්ත චක්කුමා පුරිසෝ සකම් මුක නිමිත්තං පච්චවෙක්කමානෝ යථා භූතඤ්ඤ ජානෙය පස්සෙය. දැන් දිය බඳුන තියෙනවා, ඒකට මොකුත් මිශ්‍ර කරලා නැහැ. ලා කඩ හෝ කහ වර්ණ හෝ රතු වර්ණ හෝ මදටිය පාට හෝ නිල් පාට හෝ මොකුත් එහෙම වර්ණයක් එකතු කරලා නැහැ. ඒ වෙලාවේදී ඇස් තියෙන මිනිහෙක් ගිහිල්ලා මුඛ නිමිත්ත බලනවා. එතකොට පේනවද නැද්ද? පේනවා. ඇයි? මොකුත් මිශ්‍ර වෙලා නැහැ. තේරෙනවද? එතකොට ඒවමේවකෝ බ්‍රාහ්මණ යස්මින් සමේන කාමරාග පරියුට්ඨිතේන චේතසා විහෙරතින කාමරාග පරේතේන uppannassa කාමරාගස nissarana yathabhutam pajanati. මෙන්න මේ කාමරාගයෙන්, ඒ වගේම බ්‍රාහ්මණය කාමරාගයෙන් හිත මැඩ නොගත්තු වෙලාවෙදී මේ කාමරාගයේ nissarane තීරණය. ඒ කාමරාගයේ nissarane තීරණය කියලා කියන්නේ ආත්මාර්ථය තීරණව දකිනවා. පරාර්ථය තීරණව දකිනවා. උභයාර්ථයම තීරණව උභයාර්ථයම දකිනවා. දීගරත්තං අසජ්ජාය කතාවි මන්තා පටිභන්ති පගේ සජ්ජාය කතා. බොහෝ කාලයක් සජ්ජායන නොකළපු මන්ත්‍රයේ පව අවබෝධයට පත් වෙනවා. පුනචපරං බ්‍රාහ්මණ යස්මින් සමේ න බ්‍යාපාද පරියුට්ටි තේන චේතසා විහෙරති න බ්‍යාපාද පරියතේන උප්පන්නස බ්‍යාපාද නිස්සරණ යථාභූතං පජානාති. එතකොට මේ ව්‍යාපාදයෙන් හිත මැඩගත්තු වෙලාවේදී, මැඩ නොගත්තු වෙලාවේදී ව්‍යාපාදයේහි නිස්සරණේ තේරෙනවා. ව්‍යාපාදයේ නිස්සරණේ තේරෙනවා කියලා කියන්නේ ආත්මාර්ථය තේරෙනවා, පරාර්ථය තේරෙනවා. ආත්මාර්ථය දකිනවා, පරාර්ථය දකිනවා. උභයාර්ථයම තේරෙනවා, උභයාර්ථයම දකිනවා. ඒක හරියට අර උපමාවෙම විරුද්ධ එක. කොහොමද? උදපත්තෝ න අග්ගිනා සන්තත්තෝ නො උක්කට්ටිතෝ න උස්සදක ජාතෝ. මේ දිය බඳුනට ගිනි දාලා නැහැ. ඒතකොට ගිනි දාලා නැති නිසා මොකද නැත්තේ? ඒක කැකෑරෙන්නේ නැහැ. ඒ නිසා කැළඹිල්ලක් ඒක නැහැ. ඒ දිය බඳුන ස්වභාවික වශයෙන් ස්වභාවික විදිහට තියෙනවා. ඉතින් ඒතකොට මුඛ නිමිත්ත බැලුවොත් කවුරු හෝ මූණ බැලුවොත් අන්න ඒ වගේ අර බොහෝ ව්‍යාපාදයෙන් හිත මැඩ නොගත්තු වෙලාවේදී බොහෝ කාලයක් පාඩම් නොකරපු මන්ත්‍රයේ ප්‍රභාව පටිභාහණය වෙනවා. පුනචපරම් බ්‍රාහ්මණ යස්මින් සමේ න තීන මිද්ද පරියුට්ඨිතේන චේතසා විහෙරති න තීන මිද්ද පරේතේන uppannassa තීන මිද්දස නිස්සරණ යථාභූතං පජානාති අත්තත්තම්පි තස්මින් සමේ යථාභූතං පජානාති පස්සති. තීන මිද්දේ හිත මැඩ නොගත්තු වෙලාවේදී තීන මිද්දේහි නිස්සරණය තේරෙනවා.
තීන මිද්දේ නිස්සරණය තේරෙනවා කොට මොකද්ද වෙන්නේ? ආත්මාර්ථය තේරෙනවා, ආත්මාර්ථය දකිනවා. පරාර්ථය තේරෙනවා, පරාර්ථය දකිනවා. උභයාර්ථයම තේරෙනවා, උභයාර්ථයම දකිනවා. ඒක හරියට කොහොමද? ඒක හරියට මොන කොහොමද? දිය බඳුන උදපත්තෝ න සේවාල පන්නක පරියෝනද්ද දිය සෙවල වලි වැසීගෙන නෑ. එතකොට ඒ වගේ අර තීන මිද්දෙන් හිත නොයසුණු වෙලාවට බොහෝ කාලයක් සජ්ජහායනා නොකරපු මන්තරේ පව පටිභාහලින් පුනච පරම් බ්‍රාහ්මණ යස්මින් සමේ උද්දච්ච කුක්කුච්ච පරියුට්ටි තේන චේතසා විහෙරදීන උද්දච්ච කුක්කුච්ච පරේතේන උප්පන්නස උද්දච්ච කුක්කුච්ච කුච්ච උද්දච්ච කුක්කුච්චස නිස්සරණ යතහ භූතං පජානාති. එතකොට උද්දච්ච කුක්කුච්ච කියලා කියුවේ මොකද්ද? නොසන්සුන් බව සහ පසුතැවිලි. මෙන්න මේකෙන් හිත මැඩගත්තු වෙලාවේදී ඒකේ නිස්සරණය තේරෙන්නේ නැහැ. ඒකේ නිස්සරණය තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ජීවිතය ජීවිත යථාර්ථය තේරෙන්නේ, ආත්මාර්ථය තේරෙන්නේ නැහැ, පරාර්ථය තේරෙන්නේ නැහැ. පරාර්ථය දකින්නත් බෑ, ආත්මාර්ථය දකින්නත් බෑ. උභයාර්ථයම තේරෙන්නේ නැහැ, දකින්න බෑ. ඒක හරියට කොයි වගේද? උදපත්තෝ න වාතේ රිතෝ න චලිතෝ න බන්තෝ න ඌමි ජාතෝ. මේ දිය බඳුන වාතයෙන් කැළඹෙන්නේ නැහැ. ඒ වගේම භ්‍රමණය වෙන්නේ නැහැ. ඒ වගේම රැලි නගන්නේ නැහැ. කියන්නේ ස්වභාවයකව තියෙන. ඒ වෙලාවේදී කවුරු හෝ ගිහිල්ලා මුඛ නිමිත්ත බැලුවොත් එහෙම ඒ අන්න ඒ වගේම ඒ පරියායෙම බොහෝ කාලයක් සජ්ජායනා නොකරපු මන්ත්‍රයේ පව වැටෙනව, අවබෝධයට එනවා. පුනච පරම් බ්‍රාහ්මණ යස්මින් සමේන විචිකිච්ඡා පරියුට්ඨි තේන චේතසා විහෙරති න විචිකිච්ඡා පරේතේන උප්පන්නස්සච විචිකිච්ඡා ඉනිස්සරණ යතහ භූතං අජානාති. එතකොට විචිකිච්ඡාවෙන් හිත මැඩගත්තු වෙලාවේදී විචිකිච්ඡාවේ ඉනිස්සරණය තේරෙන්නේ නැහැ. විචිකිච්ඡාවේ නිස්සරණය තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ආත්මාර්ථය තේරෙන්නේ නැහැ. ආත්මාර්ථය දකින්න බෑ. පරාර්ථය තේරෙන්නේ නැහැ. පරාර්ථය දකින්න බෑ. උභයාර්ථයම තේරෙන්නේ නැහැ, දකින්න බෑ. ඒක හරියට මොන වගේද? උදපත්තෝ අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ ආලෝකේ නික්කිතෝ. එතකොට දිය බඳුන පහන්ව තියෙන්නේ. පහන්ව කියලා කියන්නේ මුකුත් කැළඹිල්ලක් මුකුත් නැහැ. බොහොම ප්‍රසන්නව. මුකුත් මිශ්‍ර වෙලා නැහැ. බොහොම ස්වභාවිකව තියෙනවා. එතකොට ඒක තියලා තියෙනවා මොකේද? ආලෝකයේ තියලා තියෙනවා. එතකොට කවුරු හරි ගිහිල්ලා මුඛ නිමිත්ත බැලුවොත් එහෙම පේනවා. අන්න ඒ වගේ මෙන්න මේ විචිකිච්ඡාවෙන් හිත මැඩ නොගත්තු වෙලාවදී විචිකිච්ඡාවේ නිස්සරණය තේරෙනවා, ආත්මාර්ථය තේරෙනවා දකින්නවා, පරාර්ථය තේරෙනවා දකින්නවා, උභයාර්ථයම තේරෙනවා දකින්නවා. ඒ වගේ බොහෝ කාලයක් සජ්ජහායනා නොකරපු මන්ත්‍රයත් පටිභාහණය වෙනවා. මොන වෙලාවෙටද? දීඝරත්තං අයංකෝ බ්‍රාහ්මණ හේතු අයං පච්චයෝ යේනකදා දීඝරත්තං අසජ්ජාය කතාවේ මන්තා පටිභන්ති පගේව සජ්ජාය කතා. මෙන්න මේක තමයි හේතුව, මේක තමයි පත්‍ය. මොකේකටද? දීර්ඝ කාලයක් සජ්ජායනා නොකරපු මන්ත්‍රයේ පව පටිභාහණය වුණ අවබෝධ වෙන්න හේතුව මෙන්න මේක. දැන් මුලින් කිව්වේ මොකක් ගැනද? දීර්ඝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍රය අවබෝධ නොවෙන්න හේතුව මොකක්ද? අවබෝධ නොවෙන්න හේතුව පංච නීවරණ. අවබෝධ වෙන්න හේතුව මොකද්ද? කෙටි කාලයක් මේ සජ්ජහායනා කරු මන්ත්‍රය වුවත් වැටහෙනවා. අවබෝධයට එනවා. මොකක් නිසාද? පංච නීවරණ.
දැන් ඔන්න උපමා පහක් කිව්වා. පළවෙනි උපමාව මොකද්ද? කාම රාගයට කියපු උපමාව. වර්ණ මිශ්‍ර. වර්ණ මිශ්‍ර කළා. ඊට පස්සේ ව්‍යාපාදයට ගින්ද රත්තුනවා. ඊට පස්සේ තීන මිද්දේට උද්දච්ච කුච්චේට කලංගෙන කුලංගෙන් කලංගෙන විචිකිච්ඡාවට හරි. දැන් ඉති පහ තියෙනවා. හොඳයි. සත්‍තිමේ බ්‍රාහ්මණ බොජ්ජංග අනාවරණ අනීවරණ චේතසෝ අනුප කිලේසා භාවිතා බහුලීකතා විජ්ජා විමුක්ති ඵල සච්ච කිරියාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බුද්ධංගෝ. ඊළඟට දැන් මේ මෙන්න මේ පංච නීවරණයෙන් වැහිච්ච වෙලාවේදී අපේ ශාසනයේ තියෙනවනේ ආත්මාර්ථයක් පරාර්ථයක්. ආත්මාර්ථය මොකද්ද? නිවන සාක්ෂාත් කරගන්න. ඒක ආත්මාර්ථය. ඒක ආත්මార్థ කාමීත්වයක් නෙවෙයි. වටලෝ අගන්නේ නෙවෙයි. ආත්මාර්ථය. තමන්ගේ ජීවිතයේ අර්ථය හොයාගන්න. එතකොට ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේම පරාර්ථය මේ පරා දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඒ වගේම බාහිර පුද්ගලය කියන්නේ පරාර්ථය. එතකොට මේක තේරෙන්නේ නැහැ. මොන වෙලාවටද? පංච නීවරණේ හිතවසාගත් වෙලාව. එතකොට මේ පංච නීවරණ දුරු කරගන්න ඕනේ. පංච නීවරණ කියලා කියන්නේ දුරු කළ යුතු එකක්. එතකොට සත්‍තිමේ බ්‍රාහ්මණ බොජ්ජංග අනාවරණ අනීවරණ චේතසෝ අනුප්පකිලේසා භාවිතා බහුලීකතා විජ්ජා විමුක්ති ඵල සච්ච කිරියාය සංවත්තති. මෙන්න මේ පංච නීවරණයන්ගෙන් හිත ඈත් කරලා නැත්තම් පංච නීවරණයන්ගෙන් මැඩගන්න නොදී මෙන්න මේ සති සත්ත බොජ්ජංගය කවුරු හෝ වඩනවා නම් අර යාට මුඛ නිමිත්ත හරියට පැහැදිලිව පේනවා වගේ මේ ලෝක යථාර්ථය පැහැදිලිව පේන ගන්නවා. ලෝකයේ යථාර්ථය මොකක්ද? මේ අපි කියවනේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව එයාට අවබෝධ වෙන්න ගන්නවා. මොන වෙලාවෙත් එතකොට දැන් මේ සත්බොජ්ජංග පිළිබඳව අපි ගිය සතියේ දේශනාවක් කළා. ඒ දේශනාවම තමයි ඉතින් මෙතන තියෙන්නේ. ඒක සති සබ්බොජ්ජංගය කියලා කියන්නේ සිහිය. ධම්මවිජය කියලා කියන්නේ ධර්මය. දැන් ආධ්‍යාත්මය පිළිබඳවත් බාහිර පිළිබඳවත් දකින්න විදිය. ඒ සත්බොජ්ජංග පිළිබඳව දේශනා කරලා තියෙන නිසා එතකොට අන්නේ යථාභූතය අපිට තේරෙන්නේ නැහැ. මොන වෙලාවෙදද පංච නීවරණයෙන් හිත වසාගත් වෙලාවෙ. හැබැයි අපිට අර ඇස් තියෙනවනේ. ඇස් තියෙන මිනිස්සෙට දැන් අපිට මේ සිහිය කියලා එකක් තියෙනවනේ. ඒ සිහිය මුකින් වෙහිච්ච සිහියද තියෙන්නේ. හරියට අර දිය දාලා රත් වෙන මේ දර දාලා රත් වෙන දිය සෙවල වලින් වැහිගත්ත මේ අඳුරෙහි පවතින සිහියක් තමයි තියෙන්නේ. දැන් ඒකට තේරෙන ප්‍රමාණයක් තියෙනවා. තේරුම. ඒතකොට ඒකට තේරෙන්නේ නැහැ හැබැයි යථාභූතය කියන එක. ඒකට දකින්න බෑ යථාභූතය කියන එක. පංච නීවරණේ. අන්න ඒ නිසා තමයි අපි මේ සති සම්බුද්ධංගයේ වැඩි යුත්තේ. ඒ සති සම්බුද්ධංගයේ වඩා වැඩිීමේදී තමයි ධ්‍යාන කියන ඒවා තේරුණා. එහෙනම් ඒ වගේ අපේ මේ සිහියත් ස්වභාවයේ වශයෙන්ම මේ අර අන්ධකාරයක පවතින හැම වෙලාවකම කැළඹෙන හැම වෙලාවකම දරදාල කැළඹිල්ලකට ලක්වෙච්ච සිහියක් තමයි වියසෙවල වලින් වැසී ගත්තා වගේ සත්‍ය නැමැති දෙයින් ඈත් කරලා අන්ධකාරයෙන් අවිද්‍යාවෙන් වසාගත් සිහියක් තමයි මේ සත්‍යයට ස්වභාවය වශයෙන්ම පිටලා තියෙන්නේ. එතකොට ඒක දුරු කළොත් තමයි ඒක
ඒකෙන් හිත මතු කරලා ගත්තොත් තමයි මේ ලෝක යථාර්ථය. ලෝක යථාර්ථය කිව්වේ අර නාම රූප දෙකේ යථාර්ථය අවබෝධයට පත් වෙන්නේ. නැත්තම් දන්නව විතරයි. හැබැයි යථාර්ථය අවබෝධ වෙන්නේ නෑ. හරියට මන්ත්‍රේ මතකේ තියෙනවා. හැබැයි ඒක පටිභාහණය වෙන්නේ නෑ වගේ. හොඳයි. අදට ප්‍රමාණවත්. මේ කියපු කාරණා ගැන ගැටලු තියෙනවද? සති කියලා කියන්නේ සිහියයි. එතකොට ධම්ම විජේ සබ්බුජ්ජංගේ කියලා කියන්නේ ධර්මට දැන් සිහිය පවත්නවා. ඒ සිහිය පවත්නකොට දැන් ඒ දැන් මේ ආධ්‍යාත්මික රූපය තියෙනවානේ. බාහිර රූපයේ තියෙන එහෙම නැත්නම් නාම ධර්ම රූප ධර්ම කියලා තියෙනවා. ඒක අපි ධර්මයට අනුකූලව දැක්කේ නැත්නම් එතන අපිට අවිද්‍යාව හට ගන්නවා. අන්නේ ධර්මයට අනුකූලව දැකීම. ඊළඟට ඒක අපි සූත්‍රයක සාකච්ඡා කළා. ඒක ආධ්‍යාත්මිකත් වෙනවා බාහිරත් වෙනවා කියලා ඒක මහත්ලට පුළුවන් නම් ශ්‍රවණය කරන්න. ඒ සූත්‍රේ පරියාය සූත්‍රය මාත්‍රෙල පුළුවන් නම් කියවන්න. එතකොට ඒක ධම්ම විජය. ඊට පස්සේ සති ධම්ම විජය විරිය. කායික වීරිය කියලා එකක් තියෙනවා, චෛතසික වීරිය කියලා එකක් තියෙනවා. කායික වීරිය කියලා කියන්නේ මේ දැන් මේ පංච නීවරණයන්ගෙන් මිදෙන්න කායික වීරිය අවශ්‍යයි. කායික වීරිය කියලා කිව්වෙ කය ඉරියව්වක පවත් ගන්නවා. එතකොට ඒකෙදී කායික වීර්ය චෛතසික වීර්යයත් තෝරන. කායික වීර්ය ඇති කරගන්න චෛතසික වීර්යයත් තෝරන. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. උදාහරණයකට කිව්වා ස්වාමින්වහන්සේ කෙනෙක් හිටියා සක්මන් කරලා දැන් අන්තිමේ සක්මන් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ධනිස් දෙකෙන් තමයි සක්මන් කරන්නේ. දැන්සේ රෑ හොම සක්මන් කරනකොට දඩේම ආපු මිනිස්සෙක් වැද්දෙක් මුවෙක් කියලා හිතලා විඳිනවා. ඒක සාමාන්‍ය මිනිස්සුකට වඩා කොටයිනේ. ඊට පස්සේදී මේ ස්වාමින්වහන්සේ අර එතන තියුනේ කායික වීරියයි. කය කොච්චර මේ වුණත් ධනිස්තිකෙන් සක්මන් කායික වීරියයි. ඊට පස්සේ දීතලේ වැදිලා මේ ස්වාමින්වහන්සේට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව අනිත්‍ය දකින්න ඒ චෛතසික වීර්යය. ඊට පස්සේ කොහොමද සති ධම්ම විජය විරිය ප්‍රීතිය. ප්‍රීතිය කියලා කියන්නේ ප්‍රීති සබ්බොජ්ජංගය කියලා කියන්නේ ඒ කියන්නේ සැහැල්ලු බව, සතුට. සතුට කියන්නේ දැන් අපිට මේ දැන් ධර්මය අවබෝධ වෙනකොට අපිට හිතේ හැකිලිම නැති වෙලා හිතේ ප්‍රභාස්වර ස්වභාවයක් ඇති වෙනවා. ඒ ස්වභාවය තමයි ප්‍රීති කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ ඊළඟට පස්සද්ධි කිව්වහම ඒක කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා එහෙම ප්‍රධාන කොටස් වෙනවා. සැහැල්ලු බව. කායේ සැහැල්ලු බවත්, හිතේ සැහැල්ලු බවත්. එතකොට සති, ධම්මවිජය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. සමාධිය කියලා කියන්නේ එකඟ බව. ඊට පස්සේ උපේක්ෂා, උපේක්ඛාව කියලා කියන්නේ උපේක්ෂා සහගත බව. අර උපේක්ෂාව තමයි අර ක්‍රියාසිටවල තියෙන්නේ. දැන් අර මම කිව්වේ අර මුලින්ම ඇති වෙනකොට හිතක්, ඒක අපි කැමැත්තට පක්ෂ වෙන්නේ නැහැ, අකමැත්තට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ තියෙන උපේක්ෂාවයි. ඒක පිළිටන්නේම අවබෝධය තුළ.
කෙටියෙන් මාත්‍යාර සූත්‍රය පොඩ්ඩක් බලන්න. ඒක පුළුවන් නම් අහන්න. තව ටිකක් තියෙනවා. එහෙනම් අදට ප්‍රමාණවත් හොඳයි. අපි දෙවියන්ට ඥාතියන්ට පින් අනුමෝදන් කරමු. ඔබ අපි හැම දිනාටම එකම පීඨ මේ ලෝතර බුදුහාමුදුරුවන්ගේ උතුම් බුද්ධ වචනයමයි. ඒ නිසා අපි ඔබ හැම දිනාම බොහෝ වැඩ රාජකාරී තිබුණා, මේ දුෂ්කරතා තිබුණා. ඒ දුෂ්කරතා ගැනත් එච්චර හිතන්නේ නැතුව විහාරස්ථානෙට යන්න ඕන, සද්ධර්මීය පිළිබඳව සාකච්ඡා කරන්න ඕන, හුම්කන් දෙන්න ඕන කියන අදහස ඇති කරගෙන විහාරස්ථානෙට පැමුණා. එතන කායික වීරිය ඇති වුණා, චෛතසික වීරියත් ඇති වුණා. එතකොට මෙතෙන්ට ඇවිදින්නලා ඇහුගේ මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව, ජීවිතය අවබෝධයට හේතු වෙන කාරණා පිළිබඳව ඉතින් අපි ඒව සාකච්ඡා කළා. මේ කුසල් වැඩෙන කාරණා. එතකොට අපි හැම දිනම බුද්ධ වන්දනා සිද්ධ කිරීමෙන්, පංචශීලයේ පිහිටීමෙන්, සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නට හේතුන සියලුම කුසලානිසංස ධර්මියෝ ලෝකේ සම්බුදු සසුන සුරකින සියලුම දෙවි දේවතාවුරු දනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව බොහෝ දෙනෙකුට යහපත පිණිස මේ උතුම් අසිරිමත් බුදු සසුන බොහෝ කාලයක් ආරක්ෂා කරත්වරක දෙත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරුද පාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා. ඒ වගේම අප නමින් මිය පරලොවයන්ට යෙදුන වර්ග පරම්පරාගත සකල විද ඥාති වර්ගයාද මේ අප විසින් සිදු කළා වූ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුක කණගින් අත්මිදෙත්වා, සැපයකටම පැමිණෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ ඔබ අපව හැදූ වැඩු නිසයි මේ ආදී වශයෙන් සද්ධර්ම ශ්‍රවණය යහපත් දේ කරන්නට පුළුවන් හැකියාව ලැබුණේ. ඒ නිසා හැදූ වැඩූ දෙමව්පියන්ටත්, ගුරුවරු කණ්ඩ ලබා දුන් ගුරුවරු ආදී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය සියලු යහපත සැලසෙත්වා. ඒ වගේම ඔබ අප හැම දෙනාටත් ඒ ලෝතුරා බුදුහාමුදුරුවෝ බොහෝ මහා කරුණාවෙන් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ධර්මයම අවබෝධ කරගෙන බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා යම්බඳු වූ නිවනකින් නිවි සැනහීමට පත් වුණාද ඒ උතුම් නිර්වාණ ධර්මයම සාක්ෂාත් කරන්ට, අවබෝධ කරන්ට සිත් සතන් පහදවාගෙන ශ්‍රවණය කළා වූ මේ සද්ධර්ම දේශනාව චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයටම හේතුපකාරී වෙත්වාගෙන අදහසින් සාදුකාරයක් පවත්වලා ඔබ දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මෝ ඥාතීනං භූතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං භූතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං භූතු සුඛිතා හුන්තු ඥාතයෝ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිංජතු. ආකාශ ද්වාරත්තේන අතං සප්පං අපරාගං කමතමේව
Come on, Miss.